දැන් මං හිතන්නේ බැංකුත් අපිට ඇත්තටම ගිය ෆ්‍රයිඩේ කියන්නේ හිටින් ඉඳන් ගත්තොත්ම පරණ විදිහටම ඔපරේට් වෙන මට්ටමකට එනවා. එතකොට සමහර වෙලාවට ඉතින් ඒකේ ධනාත්මක දේවලුත් තියෙන්න පුළුවන්, ඍණාත්මක දේවලුත් තියෙන්න පුළුවන්. මොකද එතකොට දැන් කොටස් කොටස් වලට එනකොට දැන් ඔයගොල්ලන්ට උනත් ඔකියුපයි වැඩි වෙලා ගොඩක් වැඩ කරගන්න බැරි වෙච්ච අවස්ථා චුට්ට චුට්ට අඩු වෙයි කියලා හිතමු. එතකොට අර අනවුස්මන්ට්ස් ටිකක් හැටියට කියන්න ගියොත් මං ගිය සතියේත් කිව්වා මේ අපිට එක්සෑම්ස් ගොඩක් වෙලාවට ජනවාරිවත් වෙයි මේ යන විදිහට. එතකොට නෝමල් ක්ලාසස් ටික ඉවර වෙනවා නොවැම්බර් ෆස්ට් වීක් වගේ වෙනකොට. ඊළඟට රිවිෂන් පටන් ගන්නවා. රිවිෂන් ඉවර වෙලා එක්සෑම් වෙනකොට කොහොමත් ඩිසెంబර් ලාස්ට් වීක් එකේ තියෙන කරන්නේ නැති වුණොත් ජනවාරි වගේ වෙන්න පුළුවන්. එතකොට මම එදා කිව්වා වගේ දැන් අපි අන්තිම පරිච්ඡේදයට පැමිණලා ඉන්නේ. එතකොට තව සතියක් හෝ දෙකක් ඇතුළත අපිට සිලබස් එක ඉවර කරගන්න පුළුවන් වෙයි. ඊළඟට අපිට පාස් පේපර්ස් වලට යන්න පුළුවන්. එතකොට ඒ නිසා ඕගොල්ලොත් දැනට පුළු පුළුවන් විදිහට ලෙසන් මැටීරියල්ස් ටික එකතු කරගෙන එතකොට පාස් පේපර්ස් ටික මෙහෙම කරගෙන ඒක පටන් ගන්න කියන එක. දෙක තමයි එදත් මම කිව්වා අර ලේට් එන්ට්‍රන්ස් මම හිතන්නේ තාම පුළුවන් විභාගයකට. මොකද දැන් අපි නොවැම්බර් යන්න හිටියට වඩා තත්ත්වය වෙනස් නම් ඔයගොල්ලන්ගේ යාළුවෙක් ගන්න කවුරු කරු ඉන්නවා නම් ඒගොල්ලන්ටත් කියන්න අපිට එහෙම වුණොත් එක්සෑම් ඇප්ලයි කරන්න. මම හිතන්නේ ලේට් එන්ට්‍රන්ස් තාම බාර ගන්න. ඒගොල්ලෝ ක්ලෝසින් ඩේට් එක තාම ඉවර කරේ නැති නිසා. තුන්වෙනුවා ඔයගොල්ලෝ දන්නවා ඇති දැනට මේ අර IBSL එකෙන්ම පහුගිය ප්‍රශ්න පත්‍ර මේ නොමිලේ දෙන්න පුළුවන් ලින්ක් එකක් ෂෙයා කරලා තිබ්බා. එතකොට මම හිතන්නේ මගේ මම අපේ WhatsApp groups ඔක්කොටම වගේ එක මම දැම්මා. ඊළඟට මේ මම හිතන්නේ එක ලැබුණ නැති කෙනෙක් ඉන්නවා නම් චුට්ටක් බලන්න මේ මම අපේ Facebook group එකක් තියෙනවා. ඒකෙත් මම හිතන්නේ මම චුට්ටක් කොහොම ඉන්නේ එක ෂෙයා කරන්නම්. මේ ඒකට ලොග් වුණත් ඒකෙත් මම දැක්ක IBSL එකෙන් ඒකත් මේ කමෙන් දාන්න. ඔයගොල්ලෝ Facebook ඉන්නා ඉන්නවා නම් මේ එකට ඔබ වෙන්න log වෙලා මේ ඇතර මේක මේ banking exams වලට විතරක් නෙවෙයි මේ ඒකදී අපි බැංකු වල තියෙන general trends ගැන කතා කරන එකත්. ඒතර ඒකටත් අරගොල්ලෝ එක මේ link එක share කරලා තිබ්බා. දැන් වැදගත්ම දේ ඇතර මේ join වීමටත් වඩා මේ මට ඕන උනේ මේ ඔයගොල්ලන්ට දැන් මේ මෙච්චර කල්ලේ දැන් මේ මම හිතන්නේ මේ ප්‍රශ්න පත්‍ර සල්ලි දීලා ගන්න තත්ත්වයක් තිබ්බ. දැන් එහෙම අවශ්‍ය නැහැ කියන එක සහ ඊළඟට අනිත් එකේදී තව දෙයක් කර මම හිතන IBSL එකෙන් දැනුවත් කරා කවුරු හරි පාස් පේපර්ස් ඒ කියන්නේ ඩවුන්ලෝඩ් කරලා ඒවා සල්ලි වලට මේ විපරණ තත්ත්වයකට අවිල්ල. ඉතින් එහෙම කරගන්න ඕනේ නැහැ. 2021 ජනවාරි තිබ්බ පේපර් එක පවා මේකේ තියෙනවා ඩවුන්ලෝඩ් කරගන්න. ඒ වින්ද යාළුවන්ට ෂෙයා කරන්න. ඔයගොල්ලොත් ඒ ලින්ක් එක පාවිච්චි කරලා IBSL එකේ මම හිතන්නේ IBSL සයිට් එකේ නන්නේ මම හිතන්නේ ඒගොල්ලෝ ඒක වෙන වෙන ගෲප් සමයකටම වගේ ෂෙයා කරලා තිබුණා. ඉතින් ඒ නිසා පොඩ්ඩක් ඒ පාස් පේපර්ස් ඩවුන්ලෝඩ් කරගෙන ඔයගොල්ලන්ගේ දැන් මේ තෝරගන්න ප්‍රශ්න වලට දාගන්න. මොකද එතකොට ඒක අපිට ප්‍රයෝජනයක් වෙයි මේ අපේ ඔය ඩිස්කෂන්ස් වලට සහ ඔයගොල්ලන්ට අතර මම කිව්ව ප්‍රශ්න ගොඩක් වෙලාට ක්ලස්ටර් කරගෙන දැන් මොන ඒරියා එකෙන්ද මේ ආවේ මොන ඒරියා එකෙන්ද මේ ආවේ කියලා ප්‍රශ්න පත්‍ර 6ක් 7ක් ආපස්සට අරගෙන ඒකෙන් අපිට කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒතර ඕ ටික තමයි මට කෙටියෙන් අවශ්‍ය වෙලා තිබ්බේ මේ අනවුස්මන්ට් හැටියට දෙන්න. එතකොට දැන් අපි පරිච්ඡේද තුනක් 1 2 3 වල 4 වෙනි පරිච්ඡේදය ඇත්තරම මේ ණය අවදානම් මෙහෙවීම නැත්නම් පශ්චාත් පසු විපරම් ඒ වගේම බාසල් ණය අවදානම් නැත්නම් බාසල් ගිවිසුම වගේ දේවල් ටිකක් තමයි මේ අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේකෙන් පස්සේ ඇත්තරම ගොඩක් වෙලාවට සිලබස් එක ඉවරයි. නමුත් වැඩිපුරම ප්‍රශ්න වගේ ඇත්තරම එන හරියක් ගත්තොත් මේ හරියින් ලොකු ප්‍රශ්න ඇවිල්ලා නැහැ. සමහරවිට පේපර් එකටම ප්‍රශ්නයක් වගේ තමයි මේ කොටස් වලින් අපි දැකලා තියෙන්නේ. නමුත් අපිට මේක අතහැරලා යන්නත් බැහැ. මොකද සමහරවිට ඒ ආව ප්‍රශ්න ටිකම අපහු කරලා බැලුවොත් ඒ හා සමාන ප්‍රශ්න තමයි නැවත නැවත ඉන්නේ. ඒක නිසා මම හිතනවා අපි අර මේ ඒවා අයින් නොකර ඒ කියන්නේ පුළුවන් තරම් අපි ලකුණු ඇත්තටම පැත්තක් අපිට බලන්න තියෙන විභාගයක් පාස් වෙන්න තියෙන නිසා ඒ නිසා අපි ඒවා තෝරා බේරගෙන කරන්නට සූදානම් වෙමු කියන දේ යෝජනා කරගෙන අපි මේ පටන් ගමු. ඊට අමතරව මේ ස්ටාර්ට් කරන්න කලින් ඕගොල්ලන්ට හිතෙන විදිහට එහෙම නැත්නම් පහුගිය කොටස් වලදී හෝ මොනවා හරි නිකන් ගැටළු සහගත තැන් මොනවා හරි තියෙනවා නම් ඒක පොඩ්ඩක් මේ වෙලාවේ කියන්න. උඩට ඒකත් අපිට WhatsApp
මම නම්බර් එකක් දෙන්නම් WhatsApp එක මම හිතන්නේ ඉල්ලන් මගේ මොබයිල් එක ඒකට මට ඔයා ටෙක්ස්ට් එකක් එවුවොත් එහම මම අනිත් ඒ WhatsApp link එකකුත් මම ඔයගොල්ලන්ට එවන්නම් right මේකට මට එවන්න එතකොට මම හිමුනොත් මම ඒ link කීපයක් තියෙනවා ඒ group එකක free එකක් මොකද්ද බලලා ඒකටත් එවන්නම් මේ එතකොට ඔයගොල්ලන්ට ඒකට මොනව හරි ඔයගොල්ලන්ගේම කට්ටිය ඉන්නේ එතකොට ඒ ගොඩක් වෙලාට exam related ඒවා තමයි share වෙන්නේ නේ ඒ අනුව මේ ඒක වැඩි කටයුතු කරගන්න එතකොට වෙන මොනව හරි ගැටලු තියෙනවද Hiran, mata teks teka kewan, wai wan me WhatsApp link ke kilele mang itu kota nipat teri wan na, igali isi mang itane. Unat get luti inwadu. Hari, ini mana ngapi? Aturin pariche dia apa tanggamu? Ike dia api balapurutu inwa. Naya wadana maduna genima, naya wadana warga, naya wadana mehime kriya manga, naya patilekaneya, ai kiri me kriya manga, naya biut panna, pasal naya wadana. Unno kien karna tiga tama yapi, saka cakra na bala pada tini me pari cede tuli. Api me gar, ta kani, wuda durata karna ni nati unat yang pramani kete, api di meka, awasya nisa, api meka, me karna mo kode ike di api di amusi dan ngat bawe, awasya nisa. උදාහරණයක් හැටියට අපි බැංකුවක් ගත්තොත් ණය ගණදෙරුකරුවන්ට අපි දැන් ණය ලබා දීමේදී අපේ පරමාර්ථය තමයි ඒ ලබා ගන්න එහෙම නැත්නම් ලබා දෙන ණය මුදල් කිසිම ගැටලුවකින් තොරව අපිට ගෙවනවා කියන දේ යටතේ තමයි අපි අපේක්ෂා කරන්නේ ගැටලුවක් නැති තත්ත්වයක් කියලා ඒකෙන් දැන් ඔයගලන්ට අපි බලනවා මෙන්න මේ කාල සීමාවට මේ පොලි අනුපාතය යටතේ මෙන්න මෙහෙම ණය ගෙවන්න කියලා කිව්වහම එතකොට සමහර අවස්ථාවන් වලදී අපි දකිනවා නිසි පරිදි ඒ ණය නොගෙවන තත්ත්වය. එතකොට මේ නිසි පරිදි නොගෙවන තත්ත්වයන් තුලදී අපිට ගැටලුවක් වෙනවා මොකද එතෙන්දී අපිට එකක් වෙනවා ලික්විඩිටි. එහෙම නැත්නම් මේ ලික්විඩිටි රිස්ක් එකක් එතන. ඒ කියන්නේ දැන් අපි අපි ඒ ණය මුදල් නිසි පරිදි ලැබුණා නම් ඒ ඒ මුදල් අපිට පුළුවන් නැවත ප්‍රතිආයෝජනය කරන්නට. හරිද? ප්‍රතිආයෝජනය කරන්න බැරි වෙනකොට ලිකුවිඩ් රිස්ක් එකක් එනවා එක පැත්තකින්. ඊළඟට අපිට කාගෙද ගැටලුව තියෙන්නේ? ඊළඟ ගැටලුවක් තියෙනවා මෙන්න මෙහෙම. එකක් තමයි අපි හිතමු දැන් අපි කාගෙද මේ මුදල් මේ මේ වෙලාවට පාවිච්චි කරන්නේ? ඒ මුදල් ලැබිලා පරිභෝගිකයන්ගෙන් තැන්පත් කරුවන්ගේ. එතකොට තැන්පත් කරුවන්ගේ මුදල් අරගෙන පාවිච්චි කරනකොට අපිට ප්‍රශ්නයක් තියෙනවා. දැන් හොඳට ගෙවන කෙනෙක් මේ ගෙන් ගැටලුවක් නැතුව නැත්තම් අපි කිසි පරිදි ණය නොගෙවන අවස්ථාවකදී ඒ පුද්ගලයාට අපිට සාධාරණයක් කරන්න බැරි වෙනවා. එතකොට දැන් ඔය කතන්දරේ දිගින් දිගටම ගියාම බැංකුවක් හැටියට අපිට අපේ රේටින් එක නැත්තම් ප්‍රොවිෂන් ඉම්පැක්ට් නැත්තම් නන් පර්ෆෝම් ෆ්‍රොම් දැට් එහෙම බැලුවම අපිට ගැටලු ටිකක් එනවා. එතකොට ඒක නිසා මෙන්න මෙතනදී අපිට යම් ආකාරයකට ගැටලුවක් එනවා. මේ ණය අවදානම කළමනාකරණය කරගත්තේ නැත්තම් මොකද්ද වෙන්නේ කියන එක. එතකොට ණය අවදානම මූලික වශයෙන් කියලා කියන්නේ අපි ලබා දෙන ණය මුදල බලාපොරොත්තු කියන්නේ අපේ තියෙන ණය ආපසු ගෙවීමේ පටිපාටිය යටතේ නිසි ගිවිසුම ප්‍රකාරව කටයුතු නොකරලා සිදුවන තත්ත්වයකට අපි කියනවා ණය අවදාන. සිම්පල් ලෝන් එකක් දෙනවා ගෙවන්නේ නැහැ. එතකොට දැන් ඕගලන් මතකයි අපි ගිය පාර ඒ අර ගයිඩ්ලයින්ස් ගැන කතා කරනකොට ඒ ණය අවදානමේදී අපිට ප්‍රශ්නයක් ආවා මොකද්ද? ලබා ගන්න ණය එක එක අනුව අක්‍රීය තත්ත්වයටපත් වෙනවා. ඒ අක්‍රීය තත්ත්වයටපත් වුණාම එතනින් එහාට අපි ඒ සඳහා වෙන් කිරීම නැත්නම් ප්‍රොවිෂනින් කරන්න සිද්ධ වෙනවා කියලා. එතකොට ඔය කියන தත්ත්වය යටතේදී NPL නැත්නම් ප්‍රොවිෂනින් ඉම්පෑමන්ට් මොන වචනයෙන් කිව්වත් අපේ ණය අවදානම කියන එක හඳුනා ගන්න ක්‍රමවේදයක් තමයි ඔය අපි කියන NPL එහෙම නැත්නම් එතකොට ප්‍රොවිෂනින් වෙන් කිරීම කියන එක. එතකොට දැන් ඒ ණය පැහැර හරි ණය එහෙම නැත්නම් අක්‍රීය ණය කියලා කියන්නේ
මෙන්න මේ ආකාරයට තියෙනවා කියන එකත් අපි මාස 3ක් අපි ගිය සතියේදීක පැහැදිලිව ඉගෙන ගත්තා. එතකොට ඔක අපි තව චුට්ටක් ඉස්සරහට ගියොත් මෙන්න මෙතන ටිකක් ඉතාම වැදගත් සයිඩ් එකක් මේක. දැන් සමහර වෙලාවට අපිට විභාගෙදී අහන දෙයක් තමයි අක්‍රීය ණය වර්ගීකරණය කරන්න දන්නවා. අක්‍රීය ණය අපි එතකොට තවදුරටත් වර්ගීකරණය කරන්න දන්නවා. කොටස් වලට කඩනවා, ගණන් හදනවා ඔක්කොම අපි දන්නවා. එතකොට දැන් අපි ගිය සතියේත් මේක ඉගෙන ගත්තා. නමුත් මේක මෙච්චර දෙකට ගියේ නැහැ. ඒකන අක්‍රීය ණය කියන එක දැන් කොහොමද බැංකුවක ඉහළ යන්නේ? ඒතර අක්‍රීය ණය ඇතිවීම සඳහා බලපාන සාධක. අනේ ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් ඒකට මෙන්න මේ වගේ උත්තරයක් අපි දුන්නොත් හොඳයි. ඒ කියන්නේ දැන් ගත්තොත් දැන් අපි අහනවනේ කෙටි ප්‍රශ්නයක් කියන අපි දුන්න රචනා ප්‍රශ්නයක් කියලාට අක්‍රීය ණය බැංකු හෝ බැංකු ශාස්ත්‍රය තුල ඉහළ යාම සඳහා බලපාන හේතු සාධක කෙටියෙන් පැහැදිලි කරන්න. එතකොට මෙන්න මේ වගේ අපිට තුනක් හෝ හතරක් දැනගන්න එක හොඳයි. එකක් තමයි ලිඛිත ණය ප්‍රතිපත්තියක්. දැන් බැංකුවේ නොතිබීම කියන්නත් පුළුවන්. ඒ වගේම තමයි ලිඛිත ණය ප්‍රතිපත්තියක් තිබුණත් ඒක යාවත්කාලීන නොවීම. ඒ කියන්නේ බැංකුවේ ලිඛිත ණය ප්‍රතිපත්තියක් ඇත්තටම තියෙන්න පුළුවන් නොතිබීම වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒක යාවත්කාලීන නොවීම කියන එක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හරිද? එතකොට බැංකුවට සම්බන්ධ පාර්ශවයන්ට ණය අධික වීම හා බොහොමයක් පැහැයි. කියන්නේ අපි හිතමු රිලේටඩ් පාටි. ඒ කියන්නේ දැන් ඔය ගත්තොත් නෑ හිතවතුන් එහෙම නැත්නම් දැන් මැනේජර්ස්ලා ගන්නවා. ඒ වගේ දැන් ඇත්තටම අපි මූලික පදනම් වලින් එහාට ගිහිල්ලා මූලික පදනමෙන් එහාට ගිහිල්ලා ණය ලබා දෙනවා. ඒ කියන්නේ මෙයා ක්ලෝස් ෆ්‍රෙන්ඩ් වෙනවා, නෝන් පාටි කියනවා. දැන් අපි අර ඇත්තටම මේ අර මුලින්ම සෙක්ෂන් දෙකේ දිගෙන ගත්ත ක්‍රමවේදයෙන් තොරව ගිහිල්ලා අපි සමහරවල් ණය දීපු අවස්ථා තියෙනවා. ඒතර ඒක නිසා එතනත් අපිට ගැටලුවක් තියෙනවා. ඒ ණය අය කර ගැනීම. එහෙම නැත්නම් ඒ කියන්නේ නිසි පරිදි ඒක ණය අය කර ගැනීම නැහැ කියတဲ့ තත්වයකටපත් වෙනවා. තුන් වෙනුව ගත්තොත් දීමේ අය කර ගැනීම ලිහිල් ප්‍රතිපත්තිය. ඒ කියන්නේ සමාජයට අපි දැන් ණය ලබා දෙනකොට වැඩි බලන්න නිකම් ගුරු කරන්න, අනිත් එක්ක නට වැඩිපුර යන්න ඕනේ. එහෙම නැත්නම් අපි මාකට් එකේ අපි මේ උඩට එන්න ඕනේ. ඒ වගේ අපි නිකන් ලිහිල් ප්‍රතිපත්තිය. ඕන දෙයකට අපි ණයක් දෙනවා. ඒ විදිහට ඇඩ්වර්ටයිස්මන්ට් දාලා අපි එහෙම කරන අවස්ථාවත් අපි දැකලා තියෙනවා. හරිද? එතකොට ඒ වගේම තමයි ලිහිල් ප්‍රතිපත්තිය අය කර ගැනීමදී. දැන් අනිත් බැංකු ගොඩාක් හාඩ් ගිහිල්ලා මොනවා රිකවර් කරන්න හදනකොට අපි එහෙම නැති තත්ත්වයක්. හරිද? ඔය ඒ කියන කාරණා යටතේදී අපිට අක්‍රීය ණය ඉහළ යනවා. දැන් අක්‍රීය ණය යම් ප්‍රමාණයකට බැංකුවකට එන්න එක වෙන්න පුළුවන්. හැබැයි ඒක ඉහළ යන තත්යකටපත් වෙනවා කියලා කියන්නේ මෙන්න මේ වගේ ප්‍රතිපත්ති අනුගමනය කිරීම තුළින්. ඊළඟට තමයි සංකේන්ද්‍ර අවධානය. අර අපි කිව්වේ එකම කට්ටියකට එහෙම නැත්නම් එකම ශාස්ත්‍රයකට එහෙම නැත්නම් අපි තු මොනවා හරි ප්‍රොඩක්ට් එකක් ඔරියන්ට් කරගෙන වැඩිපුර ණය දීලා නිකුත් කළ ගිහිල්ලා මොනවා හරි ඒක ආය කර ගැනීමේ පරිත්‍යාගයක් වුණොත් ඔන්න අක්‍රීය ණය ඉහළ යamak. මොකද දැන් අපි හිතමු ටූරිසම් සෙක්ටර් එකට වැඩිපුරම දීලා තියෙනවා. දැන් මේ දවස්වල ටූරිසම් සෙක්ටර් එකට ලොකු ඉම්පැක්ට් එකක් ඇවිල්ලා තියෙනකොට මොකද වෙන්නේ? දන්නේම නැතුව NPL ටික වැඩි වෙනවා. එහෙම නැත්නම් අපි හිතමු අවුරුදු දැන් 7-8 කාලෙකින් මතක නම් ඔයගොල්ලන්ට පූණින් වැටලා රත්රන් සඳහා ණය ලබා දීමේදී අපි සෑහෙන ප්‍රමාණයක් අපි මොකද කරේ? එක්ස්පෝෂර් එකක් ගත්තා. එකවරම රත්රන් මිල පහළෑමක් සිදු වුණා. ඒතර ඒක නිසා NPL වැඩි වෙන්න පටන් ගත්තා. ඒතර ඔය වගේ අක්‍රීය ණය එතකොට ඉහළ යන්නට බලපාන හේතු. ඒ වගේම තමයි අපි ඒ කියන්නේ පුද්ගලයා එහෙම නැත්නම් ව්‍යාපාරවලට අසාර්ථක වුණා. දැන් ඔය අපි ගත්තොත් සමාජලට එක පුද්ගලයෙකුට දෙන්නෙකුට විශාල ප්‍රමාණයේ ණය ලබා දීම සිදු කරලා තියෙනවා. සුරුකුම් නැති අවස්ථා අනු අපි දැකලා අත්දැකලා තියෙනවා. ඒතර මොකද වෙන්නේ? එහෙම වුණාම ඒකර ඩිෆෝල්ට් කරොත් ණය අනුපාතය නැත්නම් අක්‍රීය ණය අනුපාතය හිලගයක් ගන්නවා. ඒ වගේ කාරණා තුනක් හතරක් මම මේ සාකච්ඡා කරේ. කොහොමද අක්‍රීය ණය බැංකුවක් තුළ ඉහළ යාම සඳහා බලපාන සාධක කියන කාරණා කිව්වේ පැහැදිලි කරන්න. ඒතර මේකේ මොනවා හරි ගැටලු තියෙනවද? එතකොට ඒකම අපි අනිත් එක හැටියට සාකච්ඡා කරොත් මෙතනදී දැන් මේක අපෙන් අහන්න පුළුවන් නිර්වචනය කරන්න. අපෙන් අහනවා සමහර අවස්ථාවල නිර්වචනය කරන්න කියලා.
අපි ඉගෙන ගත්ත මෙතන ණය අවදානම අවදානම් කළමනා කරන්නේ කියන ඒවා අපිට නිර්වචනය කරන්න කියලා සමහර අවස්ථා වලදී අහනවා. ඒතර ඒකත් ටිකක් අපිට වැදගත් වෙනවා සමහර වෙලාවට ඒක කොහොමද අපි මේ නිර්වචනය කරන්නේ කියන දේ පැහැදිලි කරගන්න. එතකොට ණය අවදානම් කියන එක මුලින්ම අපි ඔෆිෂියලි එහෙම නැත්නම් අපි ඩෙෆිනිෂන් එකක් හැටියට කියනවා අයිදුම් කරුවෙකු විසින් ඔහු මත ඇති ගිවිසුම්ගත ආපසු ගෙවීමේ වගකීම පැහැරහැරීම මත මූල්‍යලාභයක් සිදුවීමේ අවදානම ණය අවදානම්. ඔන්න දැන් ගොඩක් ඔෆිෂියලි දැන් අපි කියනවා ණයක් ගන්නවා අරගෙන ඒක ආපහු නොගෙවනවා නම් ණය අවදානම පටන් ගන්නවා. නමුත් ඒක තවත් විග්‍රහ කරනවා ගිවිසුම්ගත ගෙවීමේ වගකීම. කියන්නේ ගිවිසුම්ගත ගෙවීම කියලා කියන්නේ මොකද අපි ණයක් අනුමත කරලා එයාට මුදා හැරීමේදී අපි කියනවා ලෝන් ඇග්‍රීමන්ට් එකක් තියෙනවා. ඒකේ තියෙනවා කොහොමද ණය මුදල, පොලිය, කාල සීමාව, වාරිකය එතකොට කුය ආකාරයට ගෙවිය යුත්තේ දඩ පොලිය. එතකොට ඒ ඇවිල්ලා නිවිසුම් ගත වෙලා තියෙන කොන්දේසි වලින් පරිබාහිරව කියෑමේ නිසා බැංකුවකට ලාභයක් සිදු වෙනවා නම් අන්න ඒකට කිව්වා ණය අවදානමක්. එතකොට ඒකට අපි කියනවා ඩිෆෝල්ට් රිස්ක් එහෙම නැත්නම් පැහැරහැරීමේ අවදානම කියලාත් කියනවා. එතකොට ඔබ හොඳට මතක තියාගන්න සමහර අවස්ථාවන් වල ඩෙෆිනිෂන් එක ණය අවදානම යනුවෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද? ණය අවදානම් බැංකුවක් තුල නැත්තම් වැඩිවීම සඳහා අක්‍රීය ණය වැඩිවීම සඳහා බලපාන සාධක මොනවාද? කලින් ස්ලයිඩ් එක. ණය අවදානම් කළමනාකරණයෙන් වෙන අදහස් කරන්නේ කුමක්ද? ඊළඟ ණය සම්බන්ධ සියලු විය හැකි අවදානම් හඳුනා ගැනීම, ගන්නේ කිරීම, පාලනය කිරීම සම්පූර්ණ ක්‍රියාවලිය. මේක තවත් ඉහපතර ගියම කොටස් හතරකට තියෙන ඇත්තටම. ණය අවදානම් කළමනාකරණ රාමුව කියලා එකට කියනවා. ඒක තමයි අවදානම් හඳුනා ගැනීම, අවදානම් ගණනය කිරීම, අවදානම් පාලනය හා නිරීක්ෂණය කියලා අතරම හතරක්. ඒ කියන්නේ මුලින්ම අවදානම කියන්නේ හඳුනා ගැනීම වැදගත්. හඳුනාගත්තට විතරක් වැඩක් නැහැ. ඒක ගණනය කරන්න ඕනේ. දැන් අලාභයක් තියෙනවා කියලා රෝග ලක්ෂණ අපි හිතමු අක්‍රීය ණය වැඩිවීම කියන එක අපිට පේනවා. ඔන්න දැන් දැනගත්ත ලෙඩක්. එතකොට ඒක අවදානමේ ප්‍රමාණය NPL වලින්ද, ප්‍රොවිෂන් වලින්ද, නැත්නම් ප්‍රාර්ථන වෙන් කිරීමෙන්ද ඔන්න ඒක අපි ගණනය කරා. ඊළඟට හඳුනාගත්ත ගණනය කරා දැන් ඒක බලන් ඉන්නවා. බෑ. මේක පාලනය කරන්න ගන්න මිටිගේෂන් ටෙක්නික්ස් මොනවද කරන්නේ? ආපහු මේ රිකවරි පැත්ත හොඳට කරනවද? එහෙම නැත්නම් ආපහු ණය අනුමත කිරීමේ ක්‍රමවේදය වෙනස් කරනවද? එහෙම නැත්නම් මොනිටරින් පැත්ත වැඩි කරනවද? හරි. එහෙම නැත්නම් තවත් අපි හිතමු මේක සඳහා බාහිර ප්‍රාග්ධානය එකතු කරනවද? ඒවිල පාලනය කිරීම. අවසානයේ කියන නිරීක්ෂණ දැන් මේ ඔක්කොම කරලා ඔබ්සර්ව් කරගෙන බලාගෙන ඉන්නත් ඕනේ මේක රිවියු කරන්න. දැන් මේ කියන ක්‍රමවේද ටිකෙන් නිසි පරිදි වෙනවද නැද්ද අඩුපාඩු තියෙනවද නැත්නම් මොකද දැන් අපේ මේ කියන ක්‍රමවේද හරි පරිදි වුනේ නැත්නම් මේක තව වැඩි වෙනවා. ඒතර ඔන්න ඔය කියන හතරටම තමයි මේ ඇත්තටම ණය අවදානම් කළමනාකරණය කියලා කියන්නේ. එතකොට ණය හා සම්බන්ධ සියලු විය හැකි අවදානම් හඳුනා ගැනීම, ගණනය කිරීම, පාලනය කිරීම සහ නිරීක්ෂණය කියලා හරි ආටවනම් උඹේකට තවත් හොඳයි. පැහැදිලිද මරන්න නේද කිසල්ල? හොඳටම මේ දෙක තේරුම් ගන්න ඕනේ. අන්නහ ගැටලුවක් තියෙනවද බලන්න. පැහැදිලි? හරි. මොනවා තිබ්බත් පසු හරිය ඔයගොල්ලෝ කියන්නේ මොකද ටිකක් ඉම්පෝටන්ට් ඒරියාස් දෙයක් අපි මේ කතා කරන්නේ. ඊළඟට දැන් මේ විදිහට අවදානම් කියන්නේ මොකද? අවදානම් කළමනාකරණය හඳුනාගත්තාම මේක කවුද කරන්නේ? ඒකත් අපිට වැදගත්. එතකොට සාමාන්‍යයෙන් බැංකුවක අවදානම් කළමනාකරණය කියන එකේ වගකීම තියෙන්නේ අධ්‍යක්ෂක මණ්ඩලයට. එතකොට ඒ අධ්‍යක්ෂක මණ්ඩලය හරහා තමයි බෝඩ් රිස්ක් මැනේජ්මන්ට් කමිටියක් පත් කරලා තියෙන්නේ. එතකොට දැන් උදාහරණයක් ගහුවොත් දැන් මේකේ
බැංකුවක අවදානම් කළමනාකරණය කියන එකේ සම්පූර්ණ වගකීම තියෙන්නේ කාටද කියලා අහුවොත් එහෙම උත්තරයක් ඒකට දෙන්නේ chief risk officer ටවත් chief executive officer ටවත් නෙවෙයි. ඒක ඇත්තටම chief risk officer එන්නේ board එකකින් director board එකට තමයි මේ සම්පූර්ණ වගකීම තියෙන්නේ. director board එකෙන් appoint කරනවා තවත් risk committee එකක් board risk committee PRMC කියලා එකක්. ඒතර ඒ හරහා board එකට ඒ වගකීම එහෙම නැත්නම් අවදානම් කළමනාකරණයක වගකීම තියෙනවා. හැබැයි එදිනදා වැඩ කටයුතු. එතකොට මේක පවත්වාගෙන යාම, එතකොට කළමනාකරණය කටයුතු මෙහෙයවීම, ඔය කියන මොනිටරින් රිවියු කරන එක ඒක කරන්නේ chief risk officer හරහා තමයි ඒක කරන්නේ. හොඳට පැහැදිලි වුණා මතක තියාගන්න. දැන් මේකේ තියෙන වැදගත් දේවල් ටිකක් ණය අවදානම් කියන්නේ මොකද්ද? අවදානම් කළමනාකරණය කියන්නේ මොකද්ද? chief risk officer ගේ කාර්යභාරය මොකද්ද? එතකොට board of ප්‍රෙඩිකටස් ලා කාර්යභාරය මොකද්ද? අවදානම් කළමනා කරන රාමුව යටතට වැටෙන්නේ මොනවද කියන හත්තික තමයි මේ ස්ලයිඩ් එකෙන් කතා කරන්නේ. ඊට කලින් ස්ලයිඩ් එකේ අපි කතා කරා ණය අවදානමේ මෙතන අක්‍රීය ණය ඉහළ යෑම සඳහා ඉහළ යෑමේදී මොන මොන මොනවද සිදුවේ හැකි දේවල් කියන එක. මෙන්න මේක තමයි මම කියපු අවදානම් කළමනාකරණ රාම. කලින් සඳහන් කරා අවදානම් හඳුනා ගැනීම, අවදානම් ගණනය කිරීම, අවදානම් පාලනය, අවදානම් නිරීක්ෂණය. එතකොට මෙන්න මේ හතර නිසි පරිදි වෙනවද නැද්ද කියලා කරන ක්‍රමවේදය සහ කිරීම තමයි අපි දකින්නේ ණය අවදානම නැත්නම් ණය අවදානම් කළමනාකරණය නැත්නම් ණය අවදානම් කළමනාකරණය කියලා අපි විග්‍රහ කරන්නේ. එතකොට දැන් සමහර වෙලාවට ප්‍රශ්නවලදී ඒ කියන්නේ ගොඩක් අමාරු වෙන්නේ නැහැ මේ වගේ අර කෙටි ටිකක් එනවා. නමුත් අපිට වැදගත් ඒවා අපි දැනගන්න එක. ඊළඟට මම මෙතෙන්ට අපි යමු පොඩ්ඩක්. මම මේ හරිය චුට්ටක් මම මිසරේ මිසරේ කියලා දෙන්නම්. මොකද මේක ටිකක් අර ටිකක් සංකීර්ණයි. මොකද පළවෙනි පාර තමයි අපි මේව අහනවා ඇත්තේ. අනිත් විනාඩියක් දෙන්න. නැන්දර WhatsApp group එකේ පොඩි link එකක් ඔයගොල්ලන්ට එවන්නම්. කතර කෙලින්ම ඔයගොල්ලන්ට අවශ්‍ය නම් ඒක එක group එකක සිංහල group එකක් මම share කරා. ඒකට login වෙන්න අවශ්‍ය නම් click මේ link එක click කරන්න. එතකොට ඒකට login වෙන්න පුළුවන්. right. එතකොට දැන් මෙතනදී දැන් මේ ණය අවදානමට අපි කිව්වනේ අක්‍රීයයි හෙලෑම් සඳහා බලපාන සාධක ටිකක් අපි විස්තර කරගත්තනේ. දැන් ඒව ඔක්කොම නිකන් අපි කියන්නේ නිකන් බැලුවොත් qualitative නේ. එළියෙන් බලලා මෙන්න මේ මේ මේවා කරන. නමුත් දැන් අපිට මෙහෙම එකක් තියෙනවා. දැන් අපි ණය අවදානම කියලා ටික හඳුනගත්තට ඇත්තට මේක ගණනය කරගන්න ඉපේ අපි. දැන් මේක loss එකක්. අලාභයක් හැටියට අපි දකිනවා. ඒ අලාභයක් හැටියට දකිනකොට ඒක අපි කොහොමද මේක ගණනය කරන්නේ? එතකොට මේක අපි කොහොමද මෙන්න මෙච්චරයි කියලා අපි කියන්නේ? ඒකට තමයි මෙන්න මේ සාධක තුන තියෙන්නේ. මොනවද මේ සාධක තුන? ණය පැහැර හැරීමේ සම්භාවිතාව, ණය පැහැර හැරින අවස්ථාවක තියෙන ණය ප්‍රමාණය, ණය පැහැර හැරීමේ විට අලාභය. මේක ටිකක් ටෙක්නිකල් නමුත් මේක අපිට වැදගත් විභාගෙදි තහන නිසා.
probability of default, exposure at default, loss given default. අපි එක එක විස්තර කරමු. දැන් මෙන්න මෙහෙමයි. දැන් හිතන්නකෝ පුද්ගලයෙක් ඉන්නවා කියලා ණයක් ලබා ගත්තා. ඒ පුද්ගලයාට ණය ලබා දුන්නාම ණය ගෙවන්න වෙන්න පුළුවන් නොගෙවන කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට දැන් ණය ගෙවන කෙනෙක් ගත්තොත් එයාගේ පැහැර හැරීම සම්භාවිතාව බිංදුවයි නොගෙවපු කෙනෙක්ගේ පැහැර හැරීම සම්භාවිතාව 100යි. එතකොට මේ කියන්නේ බිංදුවත් 100ත් අතර දෝලණය වෙන යම්කිසි ප්‍රතිශතයක් නැත්තම් සම්භාවිතාවක්. එතකොට දැන් අපි මෙහෙම ගමු. අපි හිතන්නකෝ අපේ පාරිභෝගිකයෝ ඉන්නවා. ඒ පාරිභෝගිකයන්ගේ ජෝන් කීල්ස් වගේ ඩයලොග් වගේ නැෂනල් සේවින්ස් වගේ ගත්තොත් ඉතාම ඉහළ රේටින් එකක්. ගුරුන මතක නම් අපි රේටින් එක ගැන කතා කරන විදිහ කිව්වා සමහර පාරිභෝගිකයෝ ඉන්නවා ඉතාම ඉහළ රේටින් එකක් තියෙන ක්ලයන්ට්ස්ලා. එතකොට ඒ රේටින් එකක් තියෙන ක්ලයන්ට් කෙනෙක් ගත්තොත් එයාගේ පැහැරීමේ සම්භාවිතාව බිංදුවයි. ඒ වගේම තමයි NPL ක්ලයන්ට් කෙනෙක් අපි හිතුවොත් එයාගේ පැහැරීමේ සම්භාවිතාව 100යි. එතකොට පැහැරීමේ සම්භාවිතාව බිංදුවත් 100ත් අතර දෝලණය වෙන තම විචලනය වෙන දෙයක්. එතකොට අපි ඕනම තැනක අලාභයක් සිදු වෙනකොට ණය පැහැර හැරීමේදී සිදු වෙන අලාභය බිංදුවත් 100ත් අතර විචලනය වෙනවා. අපි හිතමු ඕක 100ම වෙන්න ඕනේ 95ක් වුණත්, ඒ කියන්නේ යම් ප්‍රමාණයකට යා අපව නොගිවනවා නම් ලොස් එක වීමේ සම්භාවිතාව වැඩි. ඒ නිසා PD නැත්නම් probability of default පැහැර හැරීමේ සම්භාවිතාව කියන එක පළවෙනි ෆැක්ට් එක. හරිද? ඒක බිංදුවත් 100ත් අතර විචලනය වෙන දෙයක්. එක. දෙක තමයි පැහැර හැරීම අවස්ථාවේදී පවතින ණය ප්‍රමාණය. ඒ කියන්නේ හිතන්නකෝ ණයක් මම දෙනවා ටර්ම් ලෝන් එක. ඒ ටර්ම් ලෝන් එක මිලියන 50යි. දැන් ගෙවගෙන ගෙවගෙන ගෙවෙන දැන් 35යි. ඔය 35 මිලේ තමයි මෙයා NPL ලන්න පටන් ගන්න. එහෙමනම් 35 කියන්නේ exposure at default. exposure at default කියන්නේ ඒ ලෝන් එක ගෙවන්න නැති අවස්ථාව වෙනකොට exposure එකක් තියෙනවා. ඒක 35 මිලියන. ඒතර පළවෙනි එක ප්‍රතිශතයක් 0.7ක් අතර දෙවෙනි එක යම්කිසි අගයක්. දැන් මෙතෙන්දි මොකද කරන්නේ? අපි හිතමු මෙහෙම ඉතාම හොඳට ණය ආපසු ගෙවන පාරිභෝගිකයෙක් නම් PD එක බිංදුවයි. එතකොට exposure එක කොච්චර වුණත් PD එකයි LGD එකයි දෙක වැඩි කළ උත්තරයක් EAD එකයි දෙක වැඩි කළ උත්තරයක් ගන්න කිව්වොත් ඒක බිංදුවයි. ඇයි? එයා default කරන්නේ නැහැ. ඉතින් exposure එක අපිට ඉන්නේ නැති එක. ඔකේ අනිත් පැත්තට ගියොත් PD එක 100ක් වෙන වෙලාවක exposure at default එක යම් ප්‍රමාණයක් තියෙනවා නම් ඒ දෙකේ ගුණිතය 100ක් වෙන්න පුළුවන්. එතකොට අපිට ඔතනදි ගොඩක්ම වැදගත් වෙනවා පැහැර හැරීමේ සම්භාවිතාව. කොච්චරද? පැහැර හැරෙන අවස්ථාවේදී ණය ප්‍රමාණය කොච්චරද? කියන එක වැදගත් වෙනවා. මොකද ওই දෙකේ ගුණිතය අනුව තමයි අපිට යම්කිසි අවස්ථාවක අලාභයක් සිද්ධ වෙනවද නැද්ද කියලා තීරණය ගන්න. තුන්වෙනි එක තමයි ණය පැහැර හැරිය විට සිදුවන අලාභය. ඒ ඇවිල්ලා මෙන්න මෙහෙම දෙයක්. අපි හිතමු මෙහෙම යම් කිසි පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයාට නැත්නම් ආයතනයකට ණයක් ලබා දෙනවා. ඒ ණය ලබා දුන්නාම Excuse me sir. ඔව් කියන්න. සර් පැහැර හැරීමේ අවස්ථාවේදී පවතින ණය ප්‍රමාණය කියන එක අදහස එයාගේ දැන් ඩිෆෝල්ට් වෙන වෙලාවේ තියෙන ලෝන්ස් වල ඔක්කොම මේ එක්සිස්ටින් බැලන්ස් එක හරියට අවුට්ස්ටෑන්ඩින් බැලන්ස් එකද සර්? අවුට්ස්ටෑන්ඩින් බැලන්ස් එක.
හරි දැන් මම ඉතුරු ටිකක් පැහැදිලි කරලා තව ටිකක් මේව කරන්න මොකද දැන් අපි මේ එක එක පොඩ්ඩක් පැහැදිලි කරමු ඈ දෙක කියනවා ණය පැහැර හැරිය විට අලාභය ඒ කියන්නේ මෙහෙමයි අපි හිතමු සමහර වෙලාවට දැන් අර මම උඩදී කියනවානේ එක්ස්පෝෂර් එකක් තියෙනවා කියලා අපි තුන් මිලියන 50 ණය ගත්ත එක්කිනා මිලියන 35ක් වෙනකන් අඩු වෙලා එතකොට ඔය දැන් එක්ස්පෝෂර් එකක් තියෙනකොට යම්කිසි පුද්ගලයෙකුට ඒ එක්ස්පෝෂර් එක 35ම ලොස් එකක් වෙන්නේ නැහැ. ඇයි? අපි හිතමු ඒ පුද්ගලයා සුරකමක් දීලා තියෙනවා. අපි හිතමු මේක මිලියන 35ක් හැබැයි ඔක කැෂ්බැක්. එහෙනම් එක්ස්පෝෂර් එක තිබ්බට ලොස් එක 0යි. ඇයි කැෂ්බැක් නේ? તો ලොස් ගිවන් ඩිෆෝල්ට් කියන එක ප්‍රතිශතව හැටියට නැත්තම් හැටියට අනේක. එතකොට පළවෙනි probability of default එක ප්‍රතිශතය පැහැර නැන් අවස්ථාවේ ණය ප්‍රමාණය යම් කිසි අගයක් පැහැර හැරිය විට අලාභය ප්‍රතිශතය. හැබැයි අපි හිතමුකෝ මේ කියන ණය මිලියන 35 සුරුකුමක් නැතුව තිබ්බ කියලා. එහෙමනම් ඒක 100ට 100යි. ඇයි? අය කර ගැනීම ක්‍රමවේදයක් නැහැ. එතකොට එන මූලිකවම අපිට දැන් තියෙන සාධක තුනක් මොකද්ද? PD, EAD, LGD. ඔය තුනේ ගුණිතයෙන් තමයි ණය අවදානම තියෙන්නේ වෙන්නේ. ඔය තුනේ ගුණිතයෙන්. එතකොට ඔය තුනේ ගුණිතයෙන් ණය අවදානම තීරණය වෙනකොට අපි හිතමු එකක් හරි බිඳුව වුණොත් අවදානම නැහැ. මොකක්ද අවදානමක් නැහැ කියන්නේ? PD බිඳුව වෙන්න පුළුවන්ද? පුළුවන්. ඉතාම ඉහළ ධනේ ණයලාභීන්ට නම් ඔයා ණයලාභීන් තියෙන්නේ PD එක බිඳුව හෝ near 0. රේටින් එක ඉහළම කට්ටියට. ඒ වගේම තමයි LGD එක කියන්නේ සුරුකුම සම්බන්ධ දෙයක්. ණයලාභා දුන්නාම සුරුකුමක් අරගෙන නම් දීලා තියෙන්නේ LGD එක බිඳුව හෝ ඊට සමානයි. කැෂ්බැක් නම් බිඳුවයි, ගෝල්ඩ් නම් බිඳුවයි, ගවර්න්මන්ට් සෙකියුරිටි නම් බිඳුවයි. එතකොට අපි තුන් දීපල් එහෙම අපගත්තොත් 90% විතර රිකවර් කරගන්න පුළුවන්. එහෙම වෙනස් වෙනවා. එතන ලොස් එක ඩිෆෝල්ට් කරාම ලොස් එක අඩු වෙනවා සුරුකුමක් ඇතනම්. එතකොට ණයක් අවදානමක් ගණනය කිරීමේදී බලපාන සාධක අපි තුනක් හඳුනගන්නවා. PD, LGD, EAD. ඒ තුනේ ගුණිතයෙන් තමයි මේක හැදෙන්නේ. එතකොට මේ එකක් හරි එක සාධකයක් හරි බිඳුව වුණොත් මේ තියෙන අලාභය අවම වෙනවා. near 0 වුණොත් අලාභය අවම වෙනවා. එහෙමනම් අපිට මේක බිඳුව කරන්න තියෙන හොඳම සාධක දෙක තියෙන්නේ PD LGD කින් දෙක. එක්ස්පෝෂර් බිඳුව කරන්න බෑනේ. ඒක ගෙවල් ඉවරනකොට බිඳුව ඇරෙන්න පුද්ගලයාට දෙන ණයක අවස්ථාවේදී තියෙන ශේෂය. ඒක බිඳුව වෙන්නේ නැහැ. PD බිඳුව කරන්න පුළුවන් LGD බිඳුව කරන්න පුළුවන්. එතකොට කොහොමද මේ දෙක බිඳුව කරන්නේ? අපි ඉතා ඉහළ ගණනේ ණයලාභින් තෝරාගෙන ණයලාභ දෙන අවස්ථාවක PD එක බිඳුවයි. ඒ වගේම ඉහළ ගණනේ සුරුකුම් ලබාගෙන ණයලාභ දෙන අවස්ථාවක LGD බිඳුව හෝ near 0. එහෙනම් මොකද අපි කරන්නේ? එතකොට අපිට අවදානම් කළමනාකරණයේදී කළ හැකි හොඳම දෙක තමයි පුද්ගලයෝ හෝ ආයතන නිසි පරිදි වර්ගීකරණය කර ඉහළ වර්ගීකරණයේ තියෙන ණය ලබා දීමෙන් ඔන්න අවදානම අවම කරන්න පුළුවන්. දෙක තමයි ඒ ලබා ගන්නා සුරකුම් ඉතා ඉහළ වර්ගයේ සුරකුම් ලැටි ලබා ගත්තොත් LGD එක කරන්න පුළුවන් බිඳුව. එහෙම නැත්නම් PD ටිකක් වැඩි අයට සුරකුම් ගැනීමත් PD අඩු අයට ක්ලීන් දෙන ඒ විදිහට පෝට්ෆෝලිය එක මැනේජ් කරන්නත් පුළුවන්. ඒතර මේ කියන්නේ ණය ලබා දීමේදී නිසි ක්‍රමවේදී අනුගමනය කරොත් 6C වලත් අපි කොලැටරල් එක කරෙක්ට් එක බලමු. මිෆට් එකෙත් මේ ටික බලන්න. එතකොට ඒ පරිදි කරොත් මේක අවම වෙනවා. ඒ ක්වොලිටේටිව්ලි. ක්වොන්ටිටේටිව්ලි තමයි මම මේ PD, LGD, EAD තුනේ ගුණිතයෙන් තමයි අවදානම තීරණය කරන්නේ. අවදානම වැඩි වෙනවා PD වැඩි නම් LG වැඩි නම් අවදානම වැඩි වෙනවා. PD අඩුයි නම් LGD අඩුයි නම් අවදානම අඩුයි. එකක් කර near 0 නම් අවදානමක් නැති වෙනවා. ඔන්නෝ ටික තමයි ඉතාලම කෙටියෙන් මම පැහැදිලි කරේ. බලන්න ඕගලන්ට පැහැදිලිද තේරුණාද කියලා? තව පැහැදිලි කිරීම අවශ්‍යද? Excuse me sir. ඔව් යන්. සර් මේ
දැන් සිකියුරිටි කියන්නේ මේ සිකියුරිටිස් වලට සර් මේ ඔයි සාමාන්‍ය පර්සනල් ලෝන් එකක් ගනිද්දි පර්සනල් ගැරන්ටර්ස් ලා දුන්නොත් එහෙම ඔව් ඔතන එතෙන්දී සර් ගන්න මේ සිකියුරිටි විදියට ඒක සීරෝ වෙනවද නැත්නම් සීරෝනේ ඇත්තටම පර්සනල් ගැරන්ටි එකක් වගේ ගත්තොත් එහෙම අපිට ඒකට ලොකු දැන් අර එදා අපි ඔයාලට මතක නම් කොලැටරල් ගැන සාකච්ඡා කරලා අපි ගණනය කරන්න ගියාම ප්‍රොවිෂනින් වලදී පර්සනල් ගැරන්ටි කෝපරේට් ගැරන්ටි වුණත් අපි වැලියු එකක් දුන්නේ නැහැ මෙතනදිත් එහෙම හේතුව පර්සනල් ගැරන්ටි කෝපරේට් ගැරන්ටි කියන එක හොඳයි අර නයිස් ටු හැව් එකක් හැබැයි අපිට ඒක ගිහිල්ලා එක්සිකියුට් කරලා උසාවි ගිහිල්ලා යම් කිසි මුදලක් අය කරගන්න සෑහෙන කාලයක් ගත වෙන්න පුළුවන් එතකොට ඒක ලොකු වැලියු එකක් මේ අවදානම සඳහා යෙදෙන්නේ නැහැ ඒ නිසා අපි ඒවට අඩු වේට් එකක් ඇත්තටම නැති තරම් මම ඒකයි කිව්වේ ඒවා සුරුකුම් නෙවෙන මට්ටමට තමයි අපි සලකන්නේ එතකොට ඉහළ ගණයේ සුරුකුම් කියලා කියන්නේ ඔය කෑෂ් රත්තරන් ට්‍රෙෂරි බිල් ට්‍රෙෂරි බොන්ඩ්ස් ගවර්න්මන්ට් ගැරන්ටිස් ADB ඒ වගේ බැංකු වල ගැරන්ටි අනිත් බැංකු වලින් දෙන ගැරන්ටි ඒවා පහළට 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 එනකොට සුරුකුම් දැන් ලෑන්ඩ් එකක් වාහනයක් පවා වුණත් 100% මට්ටමේ නැහැ මොකද අපි දන්නවනේ පරාටේ ගිහිල්ලා හරි ඩෙට් රිකවර් ගිහිල්ලා හරි කාලයක් ගත වෙනවා ඒක අය කරගන්න එතකොට අපිට 100%ක්ම අය වෙච්ච නැහැ අවස්ථා නැහැ එතකොට අපි 80 85ක් වගේ වෙන්න පුළුවන් ඒක ලොස් එක 0.15 0.1 වගේ වෙනවා අපි ප්‍රොපර්ටි නේ ඔන්න ඕක තමයි සර් ඒකේ මේ ඒ කියන්නේ සර් ඒකේ කැටගරි එක මේ ඒකේ ඉන්නේ ලික්විඩි එක මතද ඉන්නේ කියලා අපි හිතමු කෑෂ් බෑක් වගේ ලෝන් එකකින් කෑෂ් තියෙනවා නම් ඔව් ඒකද 100 ඒ කියන්නේ පර්සන්ටේජ් එක වශයෙන් මේ ෆිගර් එකට හැදෙන්නේ කෑෂ් ලික්විඩි එක මතද හරියට හරි ඒ කියන්නේ අපි හිතමු කෝ කෑෂ් එක ගත්තොත් 100%ක් අපි ගන්නෙයි ඊසි නේ හරිම ලික්විඩ් නේ ඒ කියන්නේ ඕව ද කවුන්ටර් ඉලෙක්ට්‍රොප් සෙටප් එකකින් සල්ලි ටිකක් ඉපැතර දා ගන්න පුළුවන් රත්තරනුත් එහෙම ප්‍රෙෂර් විල් ප්‍රෙෂර් බොන්ඩ්ස් උනත් රජයේ ඩිෆෝල් කරන්නේ නැහැ නේ එතකොට 0 මොකද ඒ ඒ ඒ සුරකුම අපි ඔප්ෂන් ගැන උපලබ්ධ කරනවා එහෙම කරලා අය කරගන්නට අපිට එෆර්ට් එකකුත් නැහැ කොස්ට් එකකුත් නැහැ ඒවට තමයි 100 බින්දුවක් වෙන්නේ ණය පැහැර හැරීමේ අලාභය දැන් ණය පැහැර හැරීමට අලාභය කියලා කියන්නේ හැම වෙලෙම සුරකුමක් හා සම්බන්ධයි පැහැර හැරීමේ සම්භාවිතා හැම වෙලෙම පුද්ගලයෙක් හා සම්බන්ධයි අපි ඒකට කියන ඔබ්ලිගෝ අන්තිමයට කියන කොලැටරල් එන්න නැත්නම් සිකියුරිටි දැන් ඔබ්ලිගෝ කියලා අපි කිව්වොත් එයාගේ රේටින් එකක් අපි දිනවා වර්ගීකරණයක් එයා ට්‍රිපල් ඒ ප්ලස් ට්‍රිපල් ඒ කියලා කියන්නේ අනිවාර්යෙන්ම ඩෙත් ෂුවර් එයා ඩිෆෝල් කරන්නේ නැහැ ඒත් එහෙම ක්ලයන් කෙනෙකුට සුරකුමක් නැතුව මම ණයක් දුන්නත් කමක් නැහැ ඇයි එකක් නිය සීරෝ මේ තුනේ ගුණිත බිඳුවක් වුණත් අපි හොඳයි එතකොට PD එක බිඳුවක් වෙන කස්ටමර් කෙනෙකුට සුරකුමක් නැතුව දෙන්න පුළුවන් PD 100ක් වෙන කස්ටමර් කෙනෙක් NPL එකේ ක්ලයන් කෙනෙකුට අපි කොහොමද ලෝන් එකක් දෙන්නේ කෑෂ්බැක් ඇයි LGD එක බිඳුවයි දැන් කවුරු හරි කියනවාද NPL ක්ලයන් කෙනෙක් කියලා කෑෂ්බැක් ෆැසිලිටි එකක් આવුවත් නොදී ඉන්නේ නැහැ නේද දෙනවා ඇයි රිස්ක් එක බිඳුවට සමානයි හේතුව සුරකුමක් තියෙනවා අන්න එතනයි ඒ ඒ සාධක තුන මම කියන්නේ දැන් මේ ගණිතානුකූල වලුවට ගන්නකොට අපිට ලේසි ඇයි මේ NPL එකක් ක්ලයන් කෙනෙකුට දැන් ඕගොල්ලෝ මේ ලෝන් එකක් දෙන්නේ නැනම් කියලා වගේ හිතෙන්නේ ඇයි එයා සිකියුරිටි එකක් තියෙනවා අපේ ප්‍රොපර්ටි එක කරන් ආවොත් අපි තව ටිකක් බලනවා රයිට් ප්‍රොපර්ටි අරන් ඇවිල්ලා මෙයාට ලෝන් එකක් දෙනකොට ඉතින් ටිකක් ගැටලුවක් තියෙනවා නේද කියන අදහසක් අපිට එනවා. ඇයි ඒ? එතකොට LGD 0 නෙමෙයිනේ. LGD එක 0.1ක් විතර වගේ දෙනවා. මොකද ප්‍රොපර්ටි එක ඔක්ෂන් කරලා පරාට ගිහින් එන්න කාලයක් යනවා. එහෙමනම් අපිට ලොකු ලොස් එකක් එතන ගන්න. එහෙම වුණත් අපි සමහර වෙලාවට ප්‍රීමියම් එක. රිස් ප්‍රීමියම් එක වැඩි කරනවා. ඒක නෝ කියන්නේ රේටින් එක පල්ලට පල්ලට යනකොට එහෙම දැන් අපි හිතමු AAA plus customer කෙනෙකුට cost එකට අපි ණය දෙන්න පුළුවන්. හැබැයි B C ගේ රේටින් කස්ටමර් කෙනෙකුට cost plus 5% 6% දෙන්න පුළුවන්. පැහැදිලිද? හරි සර්. තැන් පැහැදිලි සර්. Thank you sir. නයි. කොහොමද අනිත් අයට? සද්ද වහලා ඉන්න එපා. මොකද මේක අපි පොඩ්ඩයි ඉගෙන ගන්න හොඳට ඉගෙන ගන්න ඕනේ අපි. ඒ කියන්නේ මේක ඇතරම මේ මෙතනින් එහාට ගොඩක් වෙලාවට උපකාරී නොවෙන්නත් පුළුවන්. මොකද අපි ගොඩක් වෙලාවට risk පැත්තේ ඉන්නේ නැති වුණාට. හැබැයි අපි තැනක ගිහිල්ලා කවුරු හරි දෙයක් කියනකොට අර නිකන් අපි එකපාර කතා නොකරුවාට අපිට ඒ කියන දේ ඔළුවට යන මට්ටමකට තියෙනවා. දැන් බාසල් එක මොකද්ද නම් බාසල් අපි කාලා බීලා ඉන්න මට්ටමට යන්න ඕනේ නැහැ. බාසල් යොසුම මොකද්ද? 1 2 3 කියන්නේ මොකද්ද? මේ දවස්වල ලංකාව යන්නේ මොකද්ද? බාසල් එකෙන් කරන්නේ මොකද්ද? එතන තියෙන වචන. දැන් ඔය බාසල් ඉගෙන ගන්නකොට PD LGD EAD ඕකේ කියනවා. දැන් අපි PD LGD EAD කියලා දන්නේ නැහැ කියලා කියන්න බෑ මෙතනින් එහාට. PD කියන්නේ probability of default පැහැර හැරීමේ සම්භාවිතාව. EAD කියන්නේ exposure default මොකක් හරි නැහැ පැහැර නැන අවස්ථාවකදී ඒ අදාළ ණයලාභියාගේ නම යටතේ තියෙන එක්ස්පෝෂර් එක. ණයට නිරාවරණය. ලොස් ගිවන් ඩිෆෝල්ට් කියන්නේ මොන හරි අවස්ථාවක් ණය පැහැර හැරීමේදී
පැහැරහැරන අවස්ථාවකදී අපිට සිදුවිය හැකි අලාභය. හැබැයි මතක තියාගන්න ඒක ඉවලෙම ටක් ගාලා අපි කැල්කියුලේට් කරලා ගන්න එකක් නෙවෙයි. LGD කියන එක අවුරුදු 5ක 10ක දත්ත හරහා තමයි මම කියන්නේ LGD cash නම් 0යි, property නම් 0.1යි, vehicle නම් 0.2යි, personal guarantee නම් 100%යි, හරි stocks නම් 100ට loss එක 100%යි. එහෙම කියන්නේ ඇයි මේ? මම අවුරුදු ගානක මගේ ණය දත් අරගෙන පැහැරහැරපු කට්ටිය කවුද බලලා ඒගොල්ලන්ගේ සුරකුම් මොනවද බලලා ඒ සුරකුම් උපලබ්ධ කරන්න ගියල් ගත්ත එෆර්ට් එකෙන් අපි රිකවර් කරගත්ත ඒ දත්ත පාවිච්චි කරලා තමයි මං කියනවා මෙන්න මේ බැංකුවේ LGD එක මෙච්චරයි. තව බැංකුවේ LGD එක මට වඩා ඉහළ වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ රිකවරි හොඳයි නะ. දැන් වාහනයක් අපි සුරකුමක් හැටියට අරගෙන මම අකෝස් දෙනකොට මගේ පරණ රෙකෝඩ් එකේ හැටියට loss given default එක 115 වුණාට තව බැංකුවක 112 වෙන්න පුළුවන්. ඇයි? එයා මට වඩා හොඳට අවුරුදු 5-10ක දත්ත දිහා බැලුවම රිකවර් කරලා තිනවා වාහන ලෝන්ස්. ඒ කියන්නේ මේ සබ්ජෙක්ට් එකේදී PDA එක ගොඩක් කලකට ෆ්‍රන්ට් එන්ඩ් එකත් එක්ක. ඒ කියන්නේ බිස්නස් එකත් එක්ක සම්බන්ධ වෙන එක PDA. නිසි පරිදි ඇංගේම් කරලා ඔක්කොම කරලා එන එක. LGD එක රිකවරි ඩිපාර්ට්මන්ට් පැත්තෙන්. ඒගොල්ලෝ කොච්චර හොඳට මේක රිකවර් කරලා කරදරයක් නැතුව losses අඩු කරලා රිකවර් කරලා තියෙනවනම් LGD හොඳ වෙනවා. එතකොට සම්පූර්ණ ගත්තාම PD තෝනේ LGD අපි දෙකලටම වැදගත්. ඕක තමයි ණය අවදානම කියන එක. දැන් ඔය impairment එකෙත් අපි දා මම වැඩි විස්තර නොකියුවට impairment එකේ ගණිතානුකූලව කරන computation ඇස්සේ තියෙන්නේ මේ PD LGD එක. impairment කියන්නේ අගයක්නේ. ඒ අගේ එන්නේ මෙන්න මේ PD එක. මේ LGD මේ E එක. ඒක cluster segments වලට දාලා තමයි වැඩි කරලා තමයි ගන්නෙ මෙහෙම. දැන් අනාගතය සඳහා මම මෙන්න මෙච්චරයි කියන්නේ කොහොමද? මංගාව මන් දන්න හවුසින් ලෝන් කරොත් මෙන්න මේකයි මගේ ඇවරේජ් PD එක. හවුසින් ලෝන් කරොත් ඇවරේජ් LGD එක මෙච්චරයි කියලා මම දන්නවා. ඒ දන්නේ අවුරුදු 5ක 10ක දත්ත විශ්ලේෂණය කරලා ඉන්නේ PD LGD. ඒක අතේ තියාගෙන තමයි මම යන්නේ අන්න. ටීචර්ස් අට ගියොත් මෙන්න PD. ප්‍රොෆෙසර්ස් අට ගියොත් මෙන්න PD. ડોක්ටර්ස් අට ගියොත් මෙන්න PD. හවුසින් ලෝන් එක්සැම්පල් එකට මෙන්න මේ මේ අපි තුන් SME ලා ගියොත් මෙන්න PD. ඒ වගේම LGD ත් මේක කියලා දැන් මම දන්නවා. ඇයි? පරණ මගේ ආව දත්ත තියෙනවා. එතකොට මම ඈත කාලේදී ඒ කියන්නේ අතීතයේ හොඳට කරලා තියෙනවා නම් මගේ PD LGD අඩුයි. ඒ කියන්නේ මම හොඳ වැඩක් කරගෙන යන මිනිස්සේ හොඳ බැංකුවක්. එතන මට impairment එක අඩු වෙනවා. ඒ කියන්නේ අතීතයේ දත්ත අනාගතයට පාවිච්චි කරනවා. එතකොට ඒක නිසා මේක ඉස්සර හොඳට කළා අද නොකර හිටියොත් අනාගතේ මට වදිනවා. එහෙම නිකන් චක්‍රයක් හැටියට වගේ එන එක. මේ PD ජී දැන් දැන් අවුරුදු 10ක දත්ත අපි තුමුකෝ 2020 අපි තුමු 2011 2021 ගත අතර 10යි කියලා 2022 කට ගියාම මම 2012 22 ගත අතර 10 දත්ත තමයි පාවිච්චි කරන්නේ. එම්මලේම අර 11 20 ගත අතර දත්ත මට පාවිච්චි කරන 30 2030 මට යන්න බෑ. පැහැදිලි නේද ඔයගොල්ලන්ට කියන එක? කාංචනා, මල්චි, හන්සිකා තේරුණාද? කල්පනා කරන ක්‍රියාවලිය. හැබැයි දැන් ඔහොම කියාගෙන ඇවිල්ලා හඳුනාගත්ත මම රෝග ලක්ෂණ ටිකක් දැක්කර මම කිව්වා qualitatively concentration එක හිඳා එහෙම නැත්නම් ප්‍රතිපatti නෑ එහෙම එහෙම දැනගත්තා. හඳුනාගත්තා. දැන් හඳුනාගත්තට මට වැඩක් නෑ මේක ගණනය කරන්නත් ඕනේ. එහෙම නැත්නම් මට මේක පාලනය කරන්න බෑනේ. පාලනය කරන්නේ PD LGD වඩු වැඩි කරගෙන තමයි පාලනය කරන්නේ. ඒතර ඒදී කරන්න අපිට ක්‍රමයක් නෑ. ඒ නිසා අපි ගණනය කිරීමේ ක්‍රමවේදයකට යනවා. කොහොමද ගණනය කිරීමේ ක්‍රමවේදයට යන්නේ? ඒ සඳහා බලපාන ප්‍රධාන සාධක තුනක් කෙරෙහි හිත යොමු කරමු. ඒ තුන තමයි PD, LGD, EAD. PD කියන්නේ මොකද්ද? යම්කිසි පුද්ගලානුබද්ධ පුද්ගලයෙකුට ණයක් ලබා දුන්නම ඒ පුද්ගලයා ණය ආපසු ගෙවනවාද නැද්ද කියන ප්‍රතිශතයක් ඇටියට PD එක කිව්වා. ඒ පුද්ගලයා එයාගේ ණය වර්ගීකරණයේ ඉතාම ඉහළ කෙනෙක් නම්
PD එක බිංදුවකුත් වර්ගීකරණේ පාලනං PD එක 100%ක් දක්වත් විය හැකියි. උදාහරණයක් ඩයලොග් එන්නේ SCB ජෝන් කීර්ස් වගේ ක්ලෑන් කෙනෙක් ගත්තොත් ට්‍රිපල් A probability of default එක 0.01යි. අපි NPL customer කෙනෙක් ගත්තොත් probability of default එක 100%යි. එක. දෙක යම් කිසි ණයලාභීෙක් ණය පැහැරහැරීමේදී ඒ පුද්ගලයා ඒ පැහැරහැරන අවස්ථාවේ ණයට නිරාවරණය කියලා අගයක් තියෙනවා. ටර්ම් ලෝන් එකක් මුලින් 50ක් දුන්න අවුරුදු 3ක් හොඳට ගෙවුවා දැන් 35යි 35 exposure එක NPL දැන් ගෙවන්නේ නැහැ. දෙක. තුන්වෙනි එක ණය පැහැරහැරිය විට අලාභයක් එන්න පුළුවන්. ඒක සුරකුම හා බද්ධයි. අපි ණයක් ලබා දෙනවා ඒ ණය ලබා දෙන්නේ සුරකුමකට එරෙහිව නම් සුරකුමේ තියෙන ද්‍රවශීලතාව හෝ ලික්විඩිටි එක හෝ ක්වොලිටි එක මත ලාභය තීරණය වෙනවා. කැෂ්බැක් ලෝන් එකක් නම් අලාභය බිඳුවයි. ඇයි? ඕවර් ද කවුන්ටර් සෙටල් කරනවා. ගෝල්ඩ් ලෝන් එකක් නම් ඒ හා සමානයි. රජයේ බැඳුම් කර වගේ දෙන්න ඒ හා සමානයි. හැබැයි පර්සනල් ගරන්ටි එක එහෙම නැත්නම් කෝපරේට් ගරන්ටි එකක් නම් 100%ක් වගේ වෙන්න පුළුවන්. මොකද ඒක ක්ලේම් කරගන්න බෑ. දීපලපයක් නැත්නම් තොගයක් එම් නැත්නම් ණය ගැතියක් ගත්තොත් විවිධාකාරයේ ප්‍රතිශත වලින් තමයි අය කරගැනීමේ හැකියාව තියෙන්නේ. ඒක ප්‍රතිශතයේ 0.01% අතර වෙනස් වෙනවා. එහෙමනම් මෙන්න මේ තුනේ ගුණිතයේ අලාභයක් තීරණය වෙනවා. එතකොට ඕකෙන් තමයි ගණනය කිරීම කරන්නේ. ওই තුන එකට වැඩි කරලා එන ෆිගර් එකට අපි කියනවා ණය මෙන්න මේකයි අපේ අලාභය. මෙන්න මේ පෝර්ට්ෆෝලියෝ මෙන්න මේ පාරිභෝගිකයාගේ එහෙම නැත්නම් මෙන්න මේ බිස්නස් යුනිට් එකේ අලාභය මෙච්චරයි. NPL එක එහෙම නැත්නම් ඔය කියන ණය අවදානම රුපියල් වලින් අපි තීරණය කරමු. දැන් මේක පාලනය කිරීමේ ක්‍රමවේදයට ගියොත් එම කරන්න පුළුවන් PD එකත් LGD එකත් පාලනය කරන්න පුළුවන්. PD පාලනය කරන්න කොහොමද? ඉතාලම අග්‍රගන්නේ ණය අනුමත කිරීමේ ක්‍රියාවලියක් තුළින් PD එක පාලනය කරන්න පුළුවන්. හොඳ ක්ලයන්ට්ස්ලා 20 පරිදි තත්ත්ව කොන්දේසි දාලා එතකොට හොඳ රේටින් එකක් බලලා එතකොට ප්‍රයිසින් එක හොඳට ඒ විදිහට කරලා කරොත් මොකද වෙන්නේ? හොඳ පාලනයකින් කරොත් PD එක එදා අද හිට දක්වා නිසි පරිදි පවත්වාගෙන යන්න පුළුවන්. ඒ වගේම නිසි පරිදි ණය අනුමත නොකරුවොත් PD එක නරකම වෙන්න පුළුවන්. කිසි දෙයක් බලන්නේ නැතුව අනුමත කරගෙන යනවා. ක්‍රෙඩිට් වර්තිස් නැහැ, කැරක්ට් එක අවුල්, එතකොට ප්‍රාග් දන නැහැ. එතකොට මොකද වෙන්නේ? කෙලින්ම ගත්ත ගමන් ණය ගෙවන්නේ නැහැ. ඒ වගේම අනිත් පැත්තට කියොත් ණය පැහැර හරින විට ඒ කියන්නේ අපි හොඳ සුරකුම් ලබා ගන්නවා. ඉතාල ඉහළ වර්ගයේ සුරකුම් නැත්තම් කන්ට්‍රෝල් නම් අපි කැෂ් ෆ්ලෝ එක. එතකොට මොකද වෙන්නේ? අපිට ණය පැහැර හැරියත් අලාභයේ බිඳුවයි. කැෂ් ට්‍රෙෂරි බිල්ස් බොන්ඩ්ස් පත්තරන් එතකොට එහෙම නැත්තම් කොටසක් කැෂ් කොටසක් දීපල එන්න 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 ඒක තද කර ගන්නවා. එහෙම වුණත් පැහැර හැරිය විට අලාභය අඩු වෙනවා. එහෙමනම් අපිට පුළුවන් විශේෂයෙන් මේ තුනෙන් පළවෙනි ධාතු තුනෙන් එක මැනේජ් කරන්න. ඒ දෙක මැනේජ් කරනකොට මොකද වෙන්නේ? දන්නේම නැතුව මේ තුනේ ගුණිතය අඩු වගේකට ලපත් වෙනවා. මේ තුනේ ගුණිතය අඩු වෙනවා කියලා කියන්නේ ණය අවදානම අලාභය අඩු වීම සිද්ධ වෙනවා. ඕක තමයි සාධක ගණනය කරන ක්‍රමවේදය ගණනය කිරීම සහ පාලනය කිරීම. හන්සිකා පැහැදිලිද? ඔව් සර්, thank you. කොහොමද අනිත් පැයට? කාටද ගැටලු තියෙන්නේ? රයිට්? ඕකේ. ඕකේ. දැන් මෙතනදී ඊළඟට අපි සාකච්ඡා කරමු ණය අවදානම ඇඟීමේදී වැදගත් වන පරීක්ෂණ නැත්නම් අධීක්ෂණ හැටියට යන්නේ. ඒ කියන්නේ දැන් අපි කිව්වනේ දැන් අර ගණනය කරගන්නවා, පාලනය කරගන්නවා, ඒ ටික කරන්නට යම් කිසි දේවල් ටිකක් මිසි පරිදි තිබිය යුතුයි. යාවත් කාලින විය යුතුයි. රයිට්? දැන් පළවෙනි ගත්තොත් අවදානම් කළමනාකරණ ඇඟීම් ක්‍රියාවලිය සහ අභ්‍යන්තර පාලනයන් නිසි පරිදි පවතින බව
අධ්‍යක්ෂක මණ්ඩලය ඉහළ කළමනාකාරීකමින් සහතික වීම. දැන් මෙන්න මේක හරිම වැදගත්. ඒක තමයි අධ්‍යක්ෂක මණ්ඩලයට සම්පූර්ණ මගකින් බාර දීලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන්. මොකද දැන් අපි හිතුවොත් දැන් මේ ඔය අපි කියන PD, LGD, EAD කියන එක ගණනය කරනවා කියලා කිව්වට ඒක ඇතුළාන්තයේ සෑහෙන වැඩ කොටසක් ක්‍රියාත්මක වෙනවා. ඒ වැඩ කොටස තමයි දැන් මේ ණය අවදානම් කල්පනා කරන රාමුව නිසි පරිදි ක්‍රියාත්මක වෙන්නත් ඕනේ අභ්‍යන්තර පාලනයන්. ඒ කියන්නේ අපි තුමු බැංකුවේ තියෙන ප්‍රමාණය, එතකොට බැංකුවේ සඳහා අවශ්‍ය කරන ප්‍රාන්තන ප්‍රතිශතය, එතකොට නිසි කළමනාකරණ එක එක වලට බෙදලා තියෙන හැටි, එතකොට දැන් අපි තවත් බැංකුවේ ඔය ණය අනුමත කරන දේවල් ඒ විදිහට හැමතිම කවර් වෙන්න ඕනේ. මොකද දැන් අර මම කියවන PD කියලා කියන්නේ ණයක් අනුමත කිරීම සඳහා සිදුවන ක්‍රියාමාර්ගය. LGD කියලා කියන්නේ සුරකුම ලබා ගැනීමේ ක්‍රියාවලිය. දැන් ওই දෙක ආවරණය කරලා හරියට කරන්නට නම් ඒ සඳහා ප්‍රතිපාදන සකස් කරලා දෙන්න. ඒක ණය ප්‍රතිපත්තිය තුලින් හෝ අනිකුත් ක්‍රියාත්මක වෙන ක්‍රමවේදයන් හරහා. එහෙම නොවෙනවා නම් ඒක කාගේද වැරද්ද? බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස් ලගේ. දැන් අපි හිතමුකෝ මොනව සුරකුමද ගන්නෙ? කොහොමද තක්සේරු වෙන්නේ? ඒ සඳහා වැලුවස්ලා පොයින්ට් වෙන්නේ කොහොමද? ඒ වැලුවස්ලා පොයින්ට් කරාම ඒ AI ගේ කාර්යභාරයන් සිද්ධ වෙන්නේ කොහොමද කියන දේවල් නිසි පරිදි වෙන්න ඕනේ. ඒක නොවුනොත් සෙන්ට්‍රල් බැංක් එකේ ඇත්තටම අහන්නේ CRO ගෙන් අහනවා. හැබැයි ඩිරෙක්ට් බෝඩ් එක රෙස්පොන්සිබල්. දැන් අපි උදාහරණයකට ගත්තොත් අවුරුදු 3ක් 4ක් ඇතුළත වැලුවේෂන් එක කරන්න ඕනේ කියලා තිබ්බහම මහ බැංකුවෙන් අපි ඒක නොකර ඒකේ වටිනාකම සුරුකුමක්ගේ වටිනාකම අරගෙන ගණනය කරන්න ගත්තොත් එම අපලරිදි වැඩක් කරලා තියෙනවා. ඇයි? ඒක යාවත්කාලීන කරලා නැහැ තක්සේරුව. හැබැයි අපි ඒක පාවිච්චි කරනවා මේ අවදානම් ගණනය කිරීමට. එතනම ගැටලුවක් තියෙනවා. හරි? එතකොට අන්න ඒක මූලික වශයෙන්ම සිද්ධාන්තයක් හැටියට ප්‍රතිපත්තියක් හැටියට ක්‍රියාත්මක විය යුතුයි. එතකොට මෙන්න මේ කියන ක්‍රියාවලියන් යටතේ බලන කොටස් කීපයක් තමයි මේ අට මන් දක්වලා තියෙන එකක් තමයි ක්‍රෙඩිට් රේටින් සිස්ටම් එකක් තියෙනවා. දැන් අපි ගත්තොත් අභ්‍යන්තරිකව හැම බැංකුවක්ම මහ බැංකුවේ නියාමනයන්ට යටත්ව ණය එහෙම නැත්නම් පාරිභෝගිකයන් වර්ගීකරණය කිරීමේ ක්‍රියාවලියක් තියෙනවා. පද්ධතියක් තියෙනවා. ඒ පද්ධතිය ඇයි එහෙම තියෙන්නේ? ඒ පද්ධතිය අනුව තමයි අර ABCD හරි කියලා වර්ගීකරණය වෙන්නේ. දැන් ඉතින් අපි ණය වර්ගීකරණයකට ඉගෙන ගන්න මොන මොන සාධකද බලන්න කියලා. ඒවා අනුව ණයලාභීන් වර්ගීකරණය වෙන්න ඕනේ. ඒක යාවත් කාලින වෙන්න ඕනේ. හරි? ඒතර අවුරුද්ද පතා අලුත් අය එනවා රිවියු එකක් කරන ඒ විදිහට යන්න ඕනේ. එහෙම නැති වුණාම අපිට කියන්න බෑ මෙයා A රේටර්, මෙයා B රේටර්. පද්ධතිය යාවත් කාලින නැත්නම් ඒකින් එන අවුට්කම් එක පිළිගන්න බෑ. එතකොට එහෙම වෙලා අපි මේ රේටින් එක කියලා මෙන්න මේකයි ණය අවදානම කියලා රුපියල් 7 වලින් පෙන්නුවොත් වැරද්ද කරනවා. ඩිරෙක්ටර් බෝඩ් එක රෙස්පොන්සිබල්. ඊළඟට අභ්‍යන්තර ණය අවදාන ඇඟීම් පද්ධන තත්වයන්. අර කිව්වේ දැන් පද්ධතිය තියෙන්නත් ඕනේ. යාවත් කාලෙ නිසි පරිදි පවත්වාගෙන යන්නත් ඕනේ. ඒක රිසෝස් වෙන්න පුළුවන්. ඒ නැත්නම් හැකියාවන් තියෙන පුද්ගලයෝ වෙන්න පුළුවන්. ඒ පද්ගලනේ අප්ඩේටඩ්ද නැද්ද කියන්න බැලුවනම් ඒ අනුව ක්‍රියාත්මක විය යුතුයි. ඊළඟට උද්ගල තනි කේවල සාමූහික වෙන් කිරීම ණය කලම් විසුද ණයලාභ සඳහා ප්‍රමාණවත්ද නැද්ද යනවද අන්න මේ ප්‍රොවිෂනින් කියන එක එන්ෂුවර් කරන්න ඕනේ ඇතිද මදිද කියලා. දැන් අර අපි ඉම්පෙයාර්මන්ට් යටතේ හෝ අනික්‍රම යටතේ හෝ මේ වෙන් කිරීම කරන්නේ ඇයි මේ ණය අවදානම සඳහා අලාභයන් සඳහා. හැබැයි එතකොට දැන් අපි මේ දේ අඩුවට කරන්නත් බෑ වැඩියට කරන්නත් බෑ. අඩුවට කරොත් මහ බැංකුව ඇවිල්ලා කියන ඕගොල්ලෝ නිසි පරිදි ණය අවදානම් කළමනාකරණය කළේ නැහැ කියලා. වැඩිපුර කරොත් ෂෙයාර් හෝල්ඩර්ස්ට බලපෑමක් වෙනවා. මොකද ප්‍රොෆිට් එක මේ පෙන්න ගන්න බෑ. ඩිවිඩන්ස් දෙන්න බෑ. එතකොට නිකන් එහෙත් බෑ මෙහෙත් බෑ මිස් දෙය කරන්න ඕන. ඒතර ඒ කියන සාහනෝය නැත්තම් ඕවරෝල් රෙස්පොන්සිබිලිටි එක තියෙන්නේ මේ කියන ඩිරෙක්ටර් බෝඩ් එකට. එතකොට ඒ යටතේ මෙන්න මේ දේවල් ඒගොල්ලෝ ක්‍රියාත්මක වෙනවා. මොනවාරි තියනවා නම් ඔයගලන්ට තේරෙන්නේ නැත්නම් අහන්න ඕනේ මම කරගෙන යනවා. ඊළඟට බැංකුවක අපි අවදානම් කළමනාකරණය කරන්න කියලා කිව්වහම මූලික දේ දැන් අපි මේ සාකච්ඡා කරේ මොකද? ණය අවදානමනේ.
naya awadhanam tamai awadhanam mokadda awadhanam kalamana karane ramu ekaṭa bala paana qualitative sadhaka pramanaatmaka sadhaka ganithaanukoola sadhaka etoṭa CRO ge role eka director board ge role eka etoṭa mokadda moolika sanghataka thuna PDL GDEAD api dan katha karana habai ඊළඟට වැදගත් වෙන දෙයක් තමයි මේ කියන විදිහට අවදානම් කළමනාකරණය බැංකුවක කරනකොට ණය අවදානම් විතරක් නෙවෙයි අපිට අත්දකින්නට සිද්ධ වෙන්නේ. තවත් අවදානම් රාශියක් දකින්න. ඒවා තමයි මම මේ කෙටියෙන් සඳහන් කරන්නේ. දීර්ඝ විස්තර කරන්නේ නැහැ වෙන වෙනම. නමුත් මම එකක් එකක් කෙටියෙන් සඳහන් කරගෙන යන්නම් ඔයගලන්ට අවශ්‍ය නම් නෝට් එකක් ගන්න පුළුවන්. Naya awadanam kiyana eka api sakatcha karan deergha washayen poli anupata awadanam kiyala kiyanne mokakda den apita samanyen mehema api hitamu ko welinda palaye tiyana poli anupata ihala pahala yama nisa naya kalamata mona hari awadanamak sidu wenawana alabayak sidu wenawana ekaṭa kiwa poli anupata awadanam man pahedili karanna api hitamu mehema api deela tiyenawa sira poli anupatayata naya Pari bugi kiat, housing loan, siya ta hatai, fixed interest loan. Habai, ohoma diila iwana wena kota, then apita kale kale dapita awasya wena mono ada. Welanda puling, aramudal sapea gan. Itara welanda puling, aramudal sapea gani midi, apita welanda puling, aramudal wena ta gewan loan, mila wedi wenda, ape kostika wedi wenda. Habai namuth api paribhogika yanda 7/7 ka hari sthira poli anupathayakata dunnot apita abhyantarikawa alabayak api addakinna siddha wenawa. Anne eka thamai me kiyanne poli avadanama. Harima nan api karanna one welanda palaye poli anupathayata saapekshawa paribhogikayange poli anupathat wenas wena widihata vichalya poli anupatha variable interest rates thamai api godak welawata naya sandaha yedi yutte. එතකොට වෙළඳපොළ වෙනස් වෙනවා නම් පාරිභෝගිකමුලත් වෙනස් වෙනවා. නමුත් සමහර අවස්ථාවන් වලදී ණය කලබක් හැටියට අපිට තීරණ ගන්නට සිද්ධ වෙනවා. එතකොට දැන් අපි ගත්තොත් ලීසින් අපිට වේරියබල් රේට්ස් එන්න බෑ. හවුසින් යම් කාලයක් අපිට ෆික්ස් හැටියට දෙන්න වෙනවා. එතකොට අපි කරන්නේ මොකද? ණය කලබ හැටියට සමහර ඒවා වේරියබල් හැටියට සමහර ඒවා ෆික්ස් හැටියට දීලා කලම හැටියට අපි මේ මිල කලමනාය කර මේ ක්‍රියාත්මක නැත්නම් ක්‍රියාදාමයකට යෙදিলা ඉන්න. එතකොට එතනදී අදහස් වෙන්නේ වෙළඳපළේ පොලි අනුපාත ඉහළ පහළ යාම නිසා ණය කලබකට නැත්නම් ණය අවදානමක් සිදුවීමේ හැකියාවක් තියෙනවා නම් ඒක අපි කිව්වා පොලි අනුපාත නිසා සිදුවන අවදානම. ඊළඟ ද්‍රවශීලතාව අවදානම. මොකද්ද මේ ද්‍රවශීලතාව අවදානම කියන්නේ? ඒ කියන්නේ නිසි වෙලාවට අපි ද්‍රවශීලතාව ආරක්ෂා කරගන්න බැරි වුණා. අර දැන් අපි මුලින් කතා කරා වගේ දැන් අපි හිතමු අපි ණය ලබා දෙනවා. ණය ලබා දීලා අපි කියනවා මෙන්න මේ 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 පරිදි ඒ පාරිභෝගිකයෙන් අපිට ණය ගෙවිය යුතුයි කියලා. එතකොට මේ ණය ගෙවිය යුතු වුණාට ඒ ණය ගෙවන්න බැරි නම් එහෙම නැත්නම් ඒවා පරක් වෙනවා නම් ඒවා පැහැර හරිනවා නම් අපිට අතේ මුදල් නැහැ. දැන් පත් කරුවන්ට ගෙවන්න. අන්න ඒ වෙලාවට අපි කියනවා ද්‍රවශීලතාවයක්. ඒ කියන්නේ බැංකුවේ තියෙන අරමුදල් වල හිඟතාවය ඇති වෙනවා. ඇයි මේ ණය පැහැර හැරීම හෝ අනිකුත් ක්‍රියාමාර්ග තුලින්. එහෙම වුණොත් බැංකුවට එදිනදා බැංකු කර්මය කිරීම සඳහා මුදල් නැති වෙලා ද්‍රවශීලතා අවදානමක් ඇති වෙනවා. මෙහෙයුම් අවදානම. බැංකුවක තියෙන පුද්ගලයෝ ඉන්න පුද්ගලයෝ පද්ධති එහෙම නැත්නම් අනිකුත් බාහිර කියන්නේ දේවල් වල යම් කිසි ගැටලුවක් නිසා සිදුවන ලාභය අපි හිතමුකෝ මිනිස්සු නම් හොරමරකම් කරනවා වංචාකම් කරනවා ඒ වගේ පද්ධති බිඳ වැටෙනවා එහෙම නැත්නම් ওই software වගේ දේවල් වලට අපි හිතමුකෝ මොනවා හරි යම් කිසි බාහිර බලපෑම් ඇති වෙලා හැක් කරනවා වගේ එහෙම වුණා මොකද වෙන්නේ system cut වැටිලා පාරිභෝගිකයන්ද සර්විස් කරගන්න බැරි වෙලා, ඒතර පද්ධති දත්ත නැති වෙලා, ඒ වගේ දේවල් හින්දා සිදු වෙනවා මෙහෙයුම් අවදානම. දැන් ඒ වගේ දේවල් හින්දා බැංකුවේ ක්‍රියාකාරීත්වයට බාධකයක් සිද්ධ වෙනවා. ඒව මෙහෙයුම් අවදානම.
අනුකූලතා. ඒ කියන්නේ මහා බැංකුව හෝ අනිකුත් නියාමන ආයතන විසින් මෙන්න මේ මේවා කරන්න කියලා අපිට කියනවා. අපි මොකද කරන්නේ? සමහර සමාජලාවට ඔය ලේසියට හෝ යම් කිසි තාමතා හෝ එමෙ නැත්තම් මේ මේ නොදනුවත් හෝ අපිට සිද්ධ වෙනවා අපි පැහැර හරිනවා. එමෙ නැත්තම් අපේ සිද්ධ නොවිය යන අවස්ථා තියෙනවා. එතකොට එහෙම කරනකොට වෙන්නේ මොකද වෙන්නේ? අනුකූලතා මහා බැංකුවෙන් ඇවිල්ලා කියනවා රයිට් ඕගොල්ලෝ මෙන්න මේව කළා නැහැ. දඩයක් ගන්නවා. අපි හිතමු ඇග්‍රිකල්චරල් 10%ක් තියන්න ඕන කියලා. එතකොට ඇග්‍රි 10%ක් තියාගන්න ඕන වුණාම අපි ඒක කරනකොට මොකද වෙන්නේ? සෙන්ට්‍රල් බැංකේ පෙනල්ටියක් ගන්නවා කියනවා. ඕගොල්ලෝ අනුකූලතාවය දක්වලා නැහැ. කම්ප්ලයි වෙලා නැහැ. රයිට්? එතකොට උපක්‍රමික strategic risk සමහර වෙලාවට උපක්‍රමික අවධානමක් කියලා කියනවා. දැන් අපි හිතනවා අපි රටක් හැටියට එහෙම නැත්නම් අපි ආයතනයක් හැටියට අපි කියනවා රයිට් මෙන්න මේ වගේ තීරණයක් අපි ගන්නවා. අපි යනවා උදාහරණයකට බැංකුවක් වෙන්න පුළුවන්. ඒගොල්ලෝ යනවා බංග්ලාදේශ වල branch එකක් open කරන්න. අෆ්ගනිස්තාන වල branch එකක් open කරන්න. ඒක ඇවිල්ලා උපක්‍රමික තීරණයක් බැංකුවේ strategic එකක්. හැබැයි ගිහිල්ලා මොකද වෙන්නේ? වැඩ ටිකක් කාලයක් කරගෙන යනකොට ඔන්න යම්කිසි අඩුපාඩුවක්. එහෙම නැත්නම් කියන තරම් ලාභ හොයන්න බෑ. අපි මොකද කරන්නේ? එහෙමනම් අපිට ඒක ගැටලුවක් කියලා අපි ඒක අයින් කරගෙන එන්න පටන් ගන්නවා. හැබැයි ඒකට යම්කිසි ප්‍රතිපාදනයක් පිළිවෙතුමක් ප්‍රාග්ධනයක් ගියා. ඒක දැන් අපිට නැති වුණා එතනදී. එතකොට ඒක නිසා සිදු වුණා උපක්‍රමික strategic risk එකක් හැටියට අපි දකිනවා. ඊළඟට තියෙනවා reputation risk. කීර්ති නාමය. reputation risk එකක් තියෙනවා. ඒ කියන්නේ අපි හිතමු අපි දැනුවත් හෝ නොදැනුවත් අපේ බැංකුවේ නමින් වෙන්න පුළුවන්, අපේ බැංකුව අරබයා වෙන්න පුළුවන් කරන දේක ප්‍රතිඵලයක් හැටියට බැංකුවේ කීර්ති නාමය පිළිබඳ ගැටලුවක්. දැන් උදාහරණයක් අපි ණය ලබා දෙනවා. ණය ලබා දීලා අපි අය කරගැනීමේ ක්‍රමවේදයේ ගැටලුවක්. අපි අවුට්සෝස් කරනවා. අවුට්සෝස් කරලා ඒක අය කරගන්න ක්‍රමවේදයදී ඒ අවුට්සෝස් කරපු කම්පැනිය පුද්ගලයන්ට කතා කරන දේ අනුව අපේ බැංකුව ගැන අපි හිතනවා වැරදි විදිහ මතයක් එනවා. මේ මේ බැංකුව මෙහෙමයි ණය දෙන්න නම් හොඳයි. ආය කර ගන්න ගියාම හරීම මේ නරක විදිහට තමයි මිනිසුන්ට කතා කරන්නේ. රයිට්? ඒ වගේ තීරණ ගත්තොත් මොකද වෙන්නේ? එහෙමනම් අපේ බැංකුව පිළිබඳ නෙගටිව් එකක් එළිය හැදෙනවා. එහෙම නැත්නම් අපි හිතමු අපි ණය මුදල් අනුන්ත කරලා යම්කිසි පාරිභෝගිකයන්ට ණයක් ලබා දීලා එතකොට බැංකුව විසින් මොන හරි තීරණයක් ගන්නකොට මොකද ඒගොල්ලෝ කරන්නේ? කට්ටියක් ඔක්කොම එකතු වෙලා පිකට් එකක් කරනවා බැංකුවක් ඉස්සරහා. ගිහිල්ලා ඒ පිකට් එකක් කරපුවාම වෙන්නේ අපේ බැංකුව එදා නිකන් එළියට යනවා මේ විදිහට වැරදි ප්‍රතිරූපයක්. මේගොල්ලෝ ණය දෙනවා නමුත් ඉතින් කස්ටමර්ස්ලා ගැන කිසිම දෙයක් බලන්නේ නැහැ. එතකොට ඒක නිසා අපේ ගැන වැරදි විදිහේ චිත්‍රයක් එළියම වෙන්න පටන් ගන්නවා. එතකොට එහෙම වුණා නම් ඒකත් කීර්ති නාමය පිළිබඳ අපිට තියෙන ගැටලුවක්. ඒක ඇත්තම හොඳ දෙයක් නෙවෙයි. දැන් මූලික වශයෙන්ම ඔන්න ඔය විදිහට අපිට අවදානම් බැංකුවේ සතුව නැත්නම් බැංකුවේ යම්කිසි සිද්ධි ක්‍රියාත්මක වීමේදී සිද්ධවන අවදානම් හැටියට සලකන්නට පුළුවන්. දැන් මේක ඇත්තටම ගොඩක් වෙලාවට අපිට විභාගෙදී නම් ඇවිල්ලා නැහැ මේ මේවා දිනින් වචනය කරන්න හෝ දීර්ඝව. නමුත් අපි දැනගත්තොත් හොඳයි මොනවද බැංකුවක තියෙන අවදානම් වර්ග. මූලික වශයෙන්ම අපි ඉගෙන ගන්නේ ණය අවදානම. නමුත් ඊට පරිබාහිරව තවත් අවදානම් වර්ග රාශියක් තියෙනවා. ඒ අවදානම් වර්ග නිසා තමයි ඒ අවදානම් වර්ග නිසා තමයි
ණය අවදානම ඇති වෙන්නේ. දැන් උදාහරණයකට අපි හිතමුකෝ උපක්‍රමික අවදානමක් කියලා. අපි ගන්න වැරදි ඉන්වෙස්ට්මන්ට් ස්ට්‍රැටජික් ඩිසිෂන් එකක ප්‍රතිඵලය බැංකුවේ අලාභයක්. ඒ සඳහා ප්‍රාග්ධනමෙන් කිරීමක්ම කරන්න වෙයි අපිට. ඒතකොට ඒක මොකද උනේ? ඒකෙන් අන්තිමට ණය අවදානමක් අන්තිමට හැවිලා තියෙනවා. කියන්නේ ගත්ත ණය ගෙවන්න බෑ හේතුව ඒගොල්ලෝ අපි ඉන්වෙස්ට්මන්ට් එකක් කරගෙන තෙන්ට ගියා ඒ පුද්ගලයන්ට ණය දිවන්න බෑ අපි හිතුව තරම් සොලිඩ් නෑ ඒ කස්ටමර් බේස් එක හැබැයි අන්තිමට උනේ මොකද්ද ස්ට්‍රැටජික් රිස්ක් එකක් ණය අවදානමක් අතරපත් වුණා ඒ වගේම තමයි ඔපරේෂන් රිස්ක් එකක් ගත්තා බැංකුවක 3-4 දෙනෙක් එකතු වෙලා බ්‍රාන්ච් එකක ෆ්‍රෝඩ් එකක් කරාම අන්තිමට ෆ්‍රෝඩ් එකක් කරලා ඒගොල්ලෝ වාසි අරගෙන ඒගොල්ලෝ යන්නත් පුළුවන් රටෙන් හැබැයි ගන්න පාරිභෝගිකයන් දැන් ඇවිල්ලා කියනවා මම මට ණය ගෙවන්න බෑ මෙහෙම නැත්තම් මට වැරදි මේකක් තිබ්බේ මගේ ඩිපොසිට් එක වෙන විදියකට ගියේ දැන් මොකද වෙන්නේ ඒ සම්බන්ධයෙන් අපි බැංකුව දින්න ගන්න බැංකුවට කියන්න බෑනේ මේගොල්ලෝ අපේ කට්ටියක් දැන් ඒගොල්ලෝ රට ගියා ඒ නිසා මට ඔයාට ගෙවන්න බෑ කියලා කියන්න බෑ අපි ඒ සඳහා මේක ක්‍රීම් කරලා හෝ ඇම්බිසිට නඩු දාලා හරි මොනවා හරි කරලා බැංකුවේ කීර්ති නාමය බේර ගන්නත් ඕනේ අදාළ පාරිභෝගිකයන් තැම්පත් කරමු බලා ගන්නත් ඕනේ එතකොට මොකද වෙන්නේ ආයෙත් ණය අවදානම අලාභයක් සිද්ධ වෙනවා ඒ ප්‍රොවිෂන් එකක් කරලා දීලා අමතරව යම් කිසි ප්‍රතිපාදනයක් යොමු කරලා තියෙනවා. රයිට්. මොනවද ගැටලු තියෙන්නේ? මට මෙහෙමින් කරන්න චුට්ටක් අලුත් ඒරියා එකක් නිසා මොනවා හරි ගැටලු තියෙනවා. දැන් ඊළඟට අපි යනවා ණය ප්‍රතිලේඛන අවදානම මෙහෙයීමේ ක්‍රියාමාර්ගය. දැන් ඕගොල්ලන්ට මතක නම් අපි දැන් කිව්වනේ ණය හඳුනාගත් අවදානම ගණනය කරා. දැන් පාලනය කරනවා කියලා මේක. දැන් පාලනය කරනකොට ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි ණය ලබා දීමට පෙර ණය ලබා දීමෙන් පසු නලවාදීමට පෙර නම් පාලනය අර නිසි පරිදි ණය ඇඟීමේ ක්‍රියාවලිය කරනවා. එතකොට මොකද වෙන්නේ? ගැටලුවක් නැතුව ණය ගෙවිගෙන යනවා. අවදානම් අඩුයි, ඉංග්‍රීම් අඩුයි, හොඳයි. නමුත් ණය ලබා දීම ක්‍රෙඩිට් කියලා කියන්නේ අපිට හැමදේම අච්චර දුරට පෑන් කළ කරන්න බෑනේ. ලබා ගන්න ණය ලබා ගන්න පුද්ගලයන් ආපසු නොගිවන අවස්ථාවක එතනත් අපිට තියෙන්න පුළුවන් genuine reasons අවංක තත්ත්වය පරිසරය වෙළඳපොළ කරුණාකරණය ආර්ථික රාජ්‍ය ප්‍රතිපත්ති දැන් මේ විදිහ සුලාපෝ natural disasters වගේ දේවල් pandemic වගේ ඒක නිසා යම් කිසි පුද්ගලයෙකු කොට්ටාසයකට ණය අපසු කියවන්නට බැරි තත්වයකට පත් වුණොත් අපිට උත්තර දෙන්න ඕනේ. ඒ සඳහා අපි ණය නැවත සකස් කර දීම, ප්‍රතිලේඛනගත කිරීම, පුනරුත්ථාපනය කිරීම, විවිධාකාරී ක්‍රියාමාර්ග ගන්න. එතකොට මේ ණය අවදානමක් සිද්ධ වෙනවා දැන් මේ ණය නොගෙ වෙනකොට. ඒක මෙහෙමන්න වෙන වෙන ක්‍රම තියෙනවා. දැන් අන්තිමටම ගිහිල්ලා නීති ප්‍රකාරව කටයුතු කරලා කරනවා කියන්නේ එතරම් එක්ස්ට්‍රීම් එක. ඒකත් අපි කරන අවස්ථා තියෙනවා. මම කපා හැරි මේ තත්ත්වයට අපිට යන්නත් වෙනවා සමාන අවස්ථාවල. නමුත් ඊට මෙපිටින් අපිට කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඒක තමයි අපි මේ ඉගෙන ගන්න යන්නේ ප්‍රතිලේඛනගත කිරීම. මොකද්ද මේ කියන්නේ? එතකොට පුද්ගලයෙක් ණයක් අරගෙන යම් කාල සීමාවක් ගෙවලා කිසියම් හේතුවක් නිසා ආපසු නොගෙවනකොට අපි බලනවා ඒ ණය නැවත සකස් කරලා විවිධ ක්‍රියාමාර්ග හරහා නැවත සකස් කරලා ලබා දීමේ හැකියාව අපි සාකච්ඡා කරමු. ඒ කියන්නේ උදාහරණයකට ගත්තොත් ප්‍රතිලේඛනගත කරන ක්‍රමවේදයක් තියෙනවා. අපි බලමු රයිට්. ඇත්තට මොකද උනේ? මොනවද අඩුපාඩු? කාගේද අඩුපාඩු? පාරිසරයේද? වෙළඳපොළද, තාක්ෂණයේද,
පුද්ගලයන්ගේද ඒකට උත්තර තියෙනවාද? ඒ උත්තර 90ක් බලන රයිට් අලුත් தත්ත්වය මොකද්ද? අර මිෆර්ට් කියන මොඩල් එක ඔයගලන්ට මතක නම් අපි දානවනේ ආයතනයකට අලුතෙන් නැද්දින අවස්ථාව. ඒකම මේ අවස්ථාවට දාලා බලන්න පුළුවන්. මේ වෙලාවෙත් මම දාලා බලනවා මිෆර්ට් එකේ කෝ මොකද්ද කළමනාකරණේ? මොකද්ද වෙළඳපොළ? මොකද්ද ව්‍යාපාර ශේෂ්ත්‍රේ? මොකද්ද මූල්‍ය தත්ත්වය? මොකද්ද පාරිසරික தත්ත්වයන්? මොනවද ඒකේ ධනාත්මක ඍණාත්මක? අනුව අපි තීරණය කරනවා. පැහැදිලිද? එතකොට ඒ එහෙම තීරණය කරලා අපි සාකච්ඡා කරලා බලනවා මේ පුද්ගලයා සඳහා ණය සහනයක් අවශ්‍යද? ප්‍රතිලේඛන ගත කිරීමක් අවශ්‍යද? සකස් කිරීමක් අවශ්‍යද? එහෙමනම් අපි මුකුමක්ද කළ යුත්තේ? හරිද? එතකොට මම මෙතෙන්ට එන්න කලින් ආපහු චුට්ටක් කියන්නම්. මේ ප්‍රතිලේඛන ගත කිරීමේදීම තව එකක් තියෙනවා. සමහර වෙලාවට අපි තත්තු කොන්දේසි වෙනස් වෙන්න පුළුවන්. සුරකුම් අමතර දේවල් ගන්න පුළුවන්. බාහිර ආයෝජකයෝ ඉන්ට්‍රඩියුස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් කෑෂ් ෆ්ලෝස් ඒවා අපි හරහා රූට් කරන්න කියන්න වෙන්න පුළුවන්. තව බැංකුත් එකක් එක්ක එකතු වෙලා ජොයින්ට් ප්‍රපෝසල් එකක් දෙන්න පුළුවන්. විවිධාකාරයේ දේවල් අපිට සාකච්ඡා කරලා එකඟ වෙන්න පුළුවන්. මොකද එහෙම කරන්නේ ඒ ණයෙන් නැත්නම් ආපසු ගෙවීමට තියෙන අපහසුතාවය අඩු කර ගැනීම සඳහා. පැහැදිලිද? රයිට්. මොනවාද ගැටලු තියෙනවද? එතකොට දැන් අපි ඔය ඇවිල්ලා අපි හිතමුකෝ ණය නැවත සකස් කිරීම පුනරුත්ථාපනය එහෙම නැත්නම් අපි කියනවා ප්‍රතිලේඛනගත ඔය ඇවිල්ලා සාමාන්‍යයෙන් අපි දෙගොල්ල අතර කතා බහ කරලා කරන අවස්ථාවක් නේ. දැන් අපි හිතමු කොහොම කරලා බැරි අවස්ථා තියෙනවා කියලා. එතකොට අපිට බැංකුවක් සතුව තියෙන වෙනත් ක්‍රියාමාර්ග නෛතික එහෙම නැත්නම් අපි කියන ලීගල් ඇක්ෂන්ස් වලට ඒවට අපිට යන්නට සිද්ධ වෙනවා. හරිද? ඒවට යන්න සිද්ධ වෙනකොට ඒ සඳහා අපිට ප්‍රතිපාදන ඕන තරම් තියෙනවා. බැංකු අයකර ගැනීමේ පනත් යටතේ. එතකොට සාමාන්‍යයෙන් දැන් මේ අයකර ගැනීමේ ක්‍රියාවලී වලදී විවිධ ස්තර අපි සමහර ලාවට ඔයගොල්ලෝ දකින්න ඇති සමත මණ්ඩල කියලා જાතියක් තියෙනවා. එතකොට ලක්ෂ පහක් වගේ දක්වා සමත මණ්ඩල වලින් අපි निराකරණය කර ගන්න හදනවා. එතනින් බැරි නම් අපි උසාවිය වලට යනවා. උසාවිය වලට යනකොට අපිට ඒ කියන්නේ එක එක අපි තුන් සුරකුම් ඇති සුරකුම් නැති අවස්ථාවල එහෙම නැත්නම් මිලියන 5ට වඩා වැඩි නෑ මුදල් සඳහා බැංකු අධ්‍යක්ෂක මණ්ඩලය විසින් තීරණය කරන පරාටේ ප්‍රින්සිපල් එක හරහා ණයයි කර ගැනීම ක්‍රියාවලිය තියෙනවා. විවිධාකාරයේ නීති ප්‍රතිපාදන අපිට තියෙනවා. එතකොට ඒ වහරහා අපි ක්‍රියාත්මක වෙනවා ණය අය කර ගැනීමේ ක්‍රියාමාර්ග ලෙස. දැන් මේ පරාටය බලය කියන එක තමයි මූලික වශයෙන්ම බැංකු සතුව තියෙන වැදගත්ම අය කර ගැනීමේ ක්‍රියාවලිය. ඇයි? මෙතනදී හැබැයි යම් යම් අවශ්‍යතාවන් ටිකක් සම්පූර්ණ වෙන්න ඕන. එකක් තමයි අදාළ පාරිභෝගිකයා හෝ ණයලාභියා විසින් ලබා ගන්නා ණය මුදලේ එක්ස්පෝෂර් එක නිරාවරණය මිලියන 5ට වඩා වැඩි විය යුතුයි ණය අය කර ගන්න අවස්ථාවේ එක. ඊළඟට ඒ අදාළ ණය අක්‍රීය ණයක් ලෙස වර්ගීකරණය විය යුතුයි දෙක. තුන්වෙනි එක ඒ ණය සඳහා ලබා දීපු සුරකුම තමුන්ගේක ඕන් පාටි එකක් විය යුතුයි. තුන්වන පාර්ශවයේ නොවිය යුතුයි. ඔය තුන සම්පූර්ණ වෙන අවස්ථාවක අපිට පුළුවන් පරාටි ප්‍රතිපත්තිය රහා ණයත් නොගෙවන විටදී ඒ ණය සඳහා ලබා දීපු සුරුකුම උපලබ්ධිකරණය එහෙම නැත්නම් අපි ඒකට කියනවා ඔක්ෂන් කරලා ඇකර ගැනීමේ හැකියාව තියෙනවා. මොනවද ඒ අවස්ථා තුන? මිලියන 5ට වඩා වැඩි වීම
NPL හැටියට classify වීම සුරකුම අදාළ පාරිභෝගිකයාගේ නමට own security එකක් විය යුතුයි. දැන් ඒකට මම අනිත් පැත්තට ගොත් දැන් company එකකට ණයක් දීලා direct property එකක් ගත්තොත් ඒක third party ද own party ද? කාටද කියන්න පුළුවන්? loan to company property under director third party ද own party ද? Kanchana, Hansani, Hansika, third party, third party, Nimesha, yes, Senani, it's a third party. It's a putter, a bit of parate and the bulla win your own party, you know, twitter. Above 5 million win money, NPL win. Look at the acre, my punapuna key way, Avasta keep acre the acre, Prashna hat theater, Kitty Prashna hat theater villa, Tibuna. Right. මොනව හරි තේරෙන්නේ නැත්නම් ඔයගොල්ලෝ අහන්න ඕන disturb කරලා මම හිමින් හිමින් කරගෙන යනවා. Excuse me sir. අහන්න. Sir මේ සාමාන්‍ය බැංක එකකට හරි ඩිරෙක්ටර් බෝඩ් එකකට මේ පරාටේ අයිතිය ලැබෙන්නේ sir ඒ බැංකේ මොකක් හරි ඇක්ට් එකක් සම්මත කරගත්තට පස්සේ නැත්නම් ඒක සෙන්ට්‍රල් බැංකෙන්ද කොහොමද ඒක ලබා දෙන්නේ පරාටේ අයිතිය? ඇත්තටම බැංකුවක් හැටියට ගත්තොත් ඒ බැංකුවේ දැන් අර මම කිව්වාගේ 90 මෙන්න මෙහෙම තියෙන ඇක්ට් එක යටතේ ඒගොල්ලෝ කියන පරාටේ යන්න පුළුවන් මොන අවස්ථාවෙදී මොන බැංකුවද කියලා තියෙනවා. දැන් එතකොට අපි හිතමු දේපළ ණය ලබා දෙනවා නම් බැංකුවක් හැටියට ඒ බැංකුව ආඥාපනත යටතේ අපිට පරාටේ එක්සිකියුට් කරන්න පුළුවන්. ඒක මේ බැංකුවට විශේෂයි මේ බැංකුවට කියලා නෑ. ඕනම බැංකුවකට යන්නට පුළුවන්. හැබැයි අපි ණය ලබා දෙනවා නම් ඒ ක්‍රමවේදයේ ණය අය කරගන්නට අර කියන ප්‍රින්සිපල්ස් තුන තියෙනවා නම් ඒක අපිට ඕනම බැංකුවට ක්‍රියාත්මක කරන්න පුළුවන්. හැබැයි සමහර වෙලාවට අපි හිතුව මෙහෙම ඔය සමහර බැංකු තියෙනවානේ ණය දැන් අපි ගත්ත සර්වෝදය එක්සැම්පල් එක ගන්නකො සමෘද්ධි ඒක බැංකු වුණාට ඒ වගේ මේන්ස්ට්‍රීම් බැංකු හැටියට ලියාපදිංචි වෙලා නැහැ. ඒතර සමෘද්ධි එක පරාටේ වැඩියන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට ඇත්තටම ඊට වඩා පහළ නැහැ තමයි ඒගොල්ලන්ට නිකුත් කරන්න දෙලා තියෙන්නේ. කියන පහට වඩා අඩු නැහැ නේ ඒගොල්ලෝ ගොඩක් කරන්නේ. ඒතර ඒගොල්ලන්ට පරාටේ නැහැ. හරි අන්න ඒ වගේ දේවල් ඇරෙන්නට නැත්තම් අපිට මේ පරාටේ ප්‍රින්සිපල් එක මේ හැම බැංකුවකටම මේ ලබා ගනි. ඒක දැන් ISMB බැංකට ලියලා ගන්න අවශ්‍යතාවයක් නැහැ. බැංකු බණත යටතේදී අනිකුත් කර තියෙනවා. මෙච්චර ප්‍රාග්ධනයක් ඒ විදිහට යටතේ රෙජිස්ටර් වුණාට පස්සේ ඒගොල්ලෝ කියන විශේෂිත බැංකු and license commercial bank and license bank කියලා වෙනම එකක් යනවා development bank. ඒ දෙක යටතට වැටෙනවා නම් පරාටේ යන්න පුළුවන්. මූල්‍ය companies අපි ගත්තොත් finance companies වලට පරාටේ යන්න බෑ. මොකද ඒක බැංකු හැටියට වැටෙන්නේ නැති නිසා. එතකොට සර් අර මේ දැන් මෙතන සර්ල් සඳහන් කරලා තිබ්බනේ අර outstanding ලක්ෂ 1 මාට වැඩි ඒවට පුළුවන් සර් මේ litigation යන්නේ ඒ ආයතන වලටම. ඒක මම දැන් පැහැදිලි කරනවා. දැන් ඇත්තටම ලක්ෂ 1 මාට වැඩි ඕනම ණය මුදලකට උසාවියට යන්න පුළුවන්. හැබැයි ඊළඟ කතන්දරේ තියෙන 1 මාරෙන් උඩට යන්න යනකොට 1 මාරත් ලක්ෂ 5ක් අතර නම් එයා සමත මණ්ඩලයට ගිහිල්ලා තමයි යන්න ඕනේ උසාවිය. දැන් අපි තුම 1 මාරත් 5ක් අතර සමත මණ්ඩලේ ෆේල් වුණත් මට උසාවියට යන්න පුළුවන්. නැත්තම් මට එකමාරකට වඩා වැඩි කියලා සමත මණ්ඩලෙට යන්න නැතු උසාවි ගියොත් උසාවි කියනවා සමත මණ්ඩලෙට try කරලා එන්න කියලා. මොකද දැන් අත්තරම් උසාවියට යන මේ ප්‍රමාණය අඩු කරන්නට තමයි සමත මණ්ඩලේ තියෙන්නේ. ඒක සර් ඒ කියන්නේ recovery process එකක්ද ඒක යන ක්‍රියාවලිය litigation. ඔව් නෑ එහෙමම නෙවෙයි. දැන් සමතම දැන් අපි දුමුකෝ අපිට අත්තරම ලක්ෂ 1 මාර ණය මුදලක් අපි උසාවි අර යන්නට බෑ කියලා කතාවක් නෑ. නමුත් අර අපිට පළවෙනියට try කරන්න කියලා තියෙනවා සමත මණ්ඩලයට. හැබැයි එතන fail වුණොත් එහෙම කියලා ඉවරලා නිකන් ඉන්නේ නැහැ. මට උසාවිය යන්න පුළුවන්. නිකන් අර එතනදී අදහසක් ඇත්තටම අපි නිකන් එකඟතාවයක් තියෙනවා. ලක්ෂ 5ට වඩා අඩු ණය මුදල් නම් අපි සමත මණ්ඩලයේ ඉස්සලා try කරලා එතෙන්ට යනවා කියන එක. ඒක අර නිකන් කොහෙවත් දීවිලා නැහැ. නමුත් උසාවියකට ගියාමත් උසාවියෙන් නුත් අපිට දෙන අදහස තමයි මේක සමත මණ්ඩලයේ try කරලා එන්න. එහෙම නැතුව අර මේකට මෙතෙන්ට 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 කියලා කතාවක් නැහැ. නමුත් අපි අර නිකන් නොනිල එකඟතාවයක් තියෙනවා. ඒ වගේම ඇප් වලිනුත් පණක් වලිනුත් එක සපෝට් කරලා තියෙනවා.
වැලි 5000ට වඩා නම් අඩු නැහැ මුදලක් තිබ්බොත් අපිට කොහොමත් ඒවා මේ litigation litigation යන්න බෑ. ඒකට ඒකෙත් තියෙනවා මේ අයිකන් නැහැ කාපසුල සමාන ආරවුලක් නිරවුල් නොකෙමින් සාතිකය දෙන්න ලැබුවොත් හැර යන්නම බෑ අපිට. ඔතින්. ඒ කියන්නේ දැන් පොලිසි ගිහිල්ලා මොනවා හරි දෙයක් කරලා එතන මේ වෙලාව මේ මෙහෙම එකක් තියෙනවා. හැබැයි එතනින් ඉහාට අපි හිතමු 45000ට වඩා වැඩි නම් අපිට කෙලින්ම සමත මණ්ඩලයට යන්න පුළුවන්. ආයිකල පොලිසි ගන්න නැගලන්න කෙලින්ම අපිට පුළුවන් සමත මණ්ඩලයට ගිහිල්ලා නිරාකරණය කරන්න. ලක්ෂ 5 දක්වා සමත මණ්ඩලයට යන්න. එතන ෆේල් වෙනකොට අපිට යන්න පුළුවන් ඊළඟට උසාවි මට්ටමට යන්න පුළුවන්. ඒක තමයි සාමාන්‍ය ක්‍රමවේදය. හරි. Thank you very much sir. එතකොට අපි දැන් සමත මණ්ඩලයේදී අපි මේ තීරණය කරගත්තාම ඊළඟට අපිට තව තියෙනවා මෙන්න මේ වගේ දේවල්. දැන් අපි හිතමුකෝ දැන් ලක්ෂ 5 දක්වා සමත මණ්ඩලයට යන්න තියෙන එකක්. හැබැයි ඒ සමත මණ්ඩලයේ ෆේල් වුණා කියලා හිතන්න. ෆේල් වුණොත් මෙන්න මේ වගේ 25000 150000 අතර නම් අපිට මෙන්න මේ විධි විධාන යටතේ නඩු පවරන්න පුළුවන්. එතකොට 90 අංක 2 දරණා කරන විශේෂ විධි විධාන පන්තිය අතර යන්න නම් 150000ට වඩා වැඩි වෙන්න ඕනේ. එතකොට දැන් අපි ගත්තොත් අර එතනදී අදහස් කරන්නේ අපිට හැම දෙයකටම අයකර ගැනීම සඳහා අවශ්‍ය නම් නීති ප්‍රතිපාදන තියෙනවා. ඒක කරන්නේ කොහොමද කියන එක අපි අත්තරම යම් යම් එකගතාවයන්ට ඇවිල්ලා අපි මූලිකව බලන 25000ට අඩු වෙනනම් යම් යම් මූලික ක්‍රියාත්මක වීම තුලින් තොරව ඒක උඩට ගන්න බෑ. ඊට පස්සේ ඒත් අපි කියනවා හරි 150000ට වඩාවත් වැඩි වුණේ නැත්තම් අපිට ඇත්තටම මේ උසාවි ගිහිල්ලා තේරුමක් නෑ කියලා. හැබැයි එහෙම කියලා ගමම්ම 25000ට වඩා වැඩි වුණොත් කොහෙටද යන්න පුළුවන්? 25000ත් 150000ත් අතර නම් අපිට නඩු මොන යටතේ දාන්න පුළුවන්? 150000ට වඩා වැඩි නම් කොහෙද අපිට නඩු දාන්න පුළුවන්? ඒ උසාවි පාත් එක. ඊළඟට අපි හිතමුකෝ ලක්ෂ 5 දක්වා ඕනම ණය මුදලක් උසාවියට යන්න කලින් සමත මණ්ඩලය හරහා නිරාකරණය කරගන්න පුළුවන්. ඕක තමයි අපිට දැනට මේ කියන්නේ මුලින්ම පරාටේ තියෙනවා මිලියන 5ට වඩා වැඩි නම් කියලා. එතකොට පරාටේ නොයනවා නම් අපිට යන්න තියෙනවා සමත මණ්ඩල. ඒ වගේම උසාවියේ අපි කියන ඩෙට් රිකවරි, මොගේජ් රිකවරි, මොගේජ් වොන් ඩක්ෂන් කේක ආකාරයට. ඒ කියන්නේ අපි ගත්තොත් දැන් අපි හිතමුකෝ ප්‍රොපර්ටි එකක් තියෙනවා ඕන් පාටි. මිලියන 5ට වඩා වැඩි. පරාටේ. මිලියන 5ට වඩා වැඩි third party mortgage transaction එතකොට මිලියන 5ක් හෝ තියෙන හැමදලක් තියෙනවා සුරුකුම් නැහැ අපි යනවා money recovery ඒ කියන්නේ එතකොට පුද්ගලයන්ට නඩු දාලා ගන්න personal guarantees වලට නඩු දාලා ගන්න ඒ වගේ අපිට civil විධි විධාන සංග්‍රහය යටතේ ණය අයකර ගැනීම සඳහා ක්‍රමවේද රාශියක් තියෙනවා ඒව තමයි මම මේ කීපයක් පැහැදිලි කරන්නේ විභාගෙදි මේවා දීර්ඝ වහන්නේ නැහැ නමුත් අර ඔගලගේ දැනුම්වත් භාවය සඳහා තමයි මම මේ සඳහන් කරන්නේ පරාට කියන එක අපෙන් අහන්න පුළුවන් අර කියන කොටස් තුන හරහා. සර් ඕකේ මේ 5 මිලියන් කියන ත්‍රෙෂෝල්ඩ් එක ගන්නේ ඒ අපි එක්සිකියුට් කරන වෙලාවේ තියෙන එක්ස්පෝෂර් එකද? ඒ වෙලාවේ තියෙන එක්ස්පෝෂර් එක. උදාහරණයක් අරගෙන අපි හිතන්නකෝ මෙහෙම. ඒ කියන්නේ ඉන්ට්‍රස්ට් එකයි කැපිටල් එකයි ඔක්කොම. ඔක්කොම. දැන් අපි හිතමු ලක්ෂ 10ක ණයක් දීලා මේ වෙලාවේ ලක්ෂ 4යි 90යි තියෙන කියලා. එතකොට අපි අනිවාර්යෙන්ම අපි යන්න ඕනේ මොකටද? සමත මණ්ඩලයට. ඒක ලක්ෂ 7යි කියලා කියනවා. එතකොට මට සමත මණ්ඩලයට යන්නේ නැතුව ලක්ෂ 5ට වඩා වැඩි නේ. කෙලින්ම උසාවියේ සිවිල් මැජිස්ට්‍රේට් කෝට් එකට මේ නඩු විධාන සංග්‍රහයට යන්න පුළුවන්. ඒ වෙලාවේදීන එක්ස්පෝෂර් එක තමයි නඩුව දානකොට අපිට අවශ්‍ය වෙන්නේ. වෙන මොනවද තියෙන්නේ? අපි එහෙමනම් ඊළඟ කොටසට අපි යමු. ණය ව්‍යුත්පන්න. මේක චුට්ටක් අලුත් මාතෘකාවක්. මම හෙමින් හෙමින් මේක ඔයගලන්ට ඔලුවට දාන්න. මෙහෙමයි. දැන් අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ ණය අවදානම පාලනය කරන ක්‍රමවේද. දැන් එකක් තමයි අර අපි කිව්වාගේ ණය නැවත සකස් කර දීම, ප්‍රතිලේඛන ගත කිරීම, ප්‍රතිසංස්කරණය හරි එහෙම නැත්නම් AA පුනරුත්ථාපන ඒ කතන්දර. එහෙම නැත්නම් අපි ඊළඟට යනවා මොනවද මේ නීති ක්‍රියාමාර්ග. එහෙම කරලත් අපිට මේ අවදානම අපි අයින් කරගෙන මොකද ඒක අයකර ගැනීම ක්‍රමයක. ඔය ඔක්කොටම අමතරව තව ක්‍රමවේදයක් තියෙනවා. එකක් තමයි මේ ව්‍යුත්පන්නයක් කියලා කියන්නේ අදහසින් මෙන්න විදිහට අවදානම වෙන කාට හරි විකුණන්න පුළුවන්.
ක්‍රෙඩිට් රිස්ක් එක විකුණනවා ට්‍රේඩින් කරනවා එහෙම අවස්ථා තියෙනවා මම උදාහරණයකින් පැහැදිලි කරන්න මෙහෙම හිතන්න දැන් අපි ලීසින් කම්පැනි එකට ගිහිල්ලා වාහනයක් ලීස් කරනවා ඒතර වාහනේ ලීස් කරාම ඔයා මාසික වාරික හැටියට දෙවනකොට වාහනේ ගෙනල්ලා පාවිච්චි කරනවා හැබැයි ඔක පාරට දාන්නකොට අපි හිතමු යම් කිසි දෙයක් සිද්ධ වෙනවා නම් වාහනේට ඒකේ එක්තරා දෙයක් තමයි සාමාන්‍ය මොනවාරි සීරීමක් මේ වෙලාව අපි හිම්ම දුවනවා එන්න දැන් ටිකක් බරපතල එකක් ආවොත් ගරාජ් එකට දාන මාසයක් දෙකක් එක හදලා ගන්නවා කන්ඩෙම් වෙනවා දැන් ඔය ක්‍රම තුනෙන් පළවෙනි එකේදී නම් එච්චර ගැටලුවක් නැහැ වැදුනා අපි යනවා දෙවෙනි අවස්ථාවේදී මාසයක් දෙකක් වගේ කාලයක් තුල ඔයාගේ ව්‍යාපාරය එහෙම නැත්නම් ඔයාට යම් කිසි ඒ කාර් එක පාවිච්චි කරලා දෙන ක්‍රමවේදී ඉන්කම් එක අහිමි වීම වගේ දෙයක් වෙන්න පුළුවන්. තුන්වෙනුව කන්ඩෙම් වුණත් ඒ මේ පැති ලීස් එකක් නැහැ, වාහනේත් නැහැ. එතකොට ඔහොමනම් තියෙන අවදානම දැන් ලීස් කම්පැනි එක කියනවා රයිට් මම ඔයාලට දෙන්නම් ඔයාගේ ඉන්කම් ජෙනරේෂන් කැපැසිටි ඔක්කොම බලනවා. හැබැයි ඔයාමට ඉන්ෂුරන්ස් එකක් කරන් දුන්නොත් මෙන්න වැඩි ලේසි. ඒ කියන්නේ දැන් ඇත්තටම ලීස් මම මොකද කරන්නේ? මම ලීස් එකක් අරගෙන එතන තියෙන ඔපරේෂනල් හරි කියන ක්‍රෙඩිට් රිස්ක් එක ගන්න මට තියෙනවනේ. වාහනේට මොකක් හරි වුණොත් මම ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙනවා. මම කොහොමද වාරිකේ ගෙවන්නේ? සහ මගේ ව්‍යාපාර කටයුතු කරන්නේ. මම බලනවා රයිට් මට පුළුවන් මේ අවදානම අඩු කරගන්න. එහෙනම් මට අවදානම අඩු කරගන්න මොකද කරන්න මොකක් කරි වාහනේ කන්ඩෙම් වුණොත් වාහනෙට වාහනයක් මාසයක් හැප්පුණොත් ඒ කාලය තුල මට වන්දියක් හෝ වාහනයක් පොඩ්ඩක් හැප්පුණොත් ඒක හදාගන්න වෙන කාගෙට සපෝට් එකක් ගන්න හැබැයි ඒකට මම කැමති යම් කිසි ගාණක් දෙන්න වාර්ෂිකව ප්‍රීමියම් එකක් ගෙවන්න මම රෙදි කවුද මේක ගන්න ඉන්නේ කියන එක ඊළඟ ප්‍රශ්නේ දැන් අවදානමක් තියෙනවා අවදානම විකුණන්න ලැහැත්ති වෙනවා ඒ සඳහා මම ගෙවීමකුත් කරනවා අවදානම ගන්න කවවර ඉන්නවා ඔන්න වැදගත් වෙන අවස්ථාවක් අවදානම ගන්න කෙනෙක් ඉන්නවා කවුද ඉන්ෂුරන්ස් කම්පැනි එයා මොකද කරන්නේ එයා කියනවා රයිට් ඔයාගේ වාහනේ බලලා තත්ත්වයේ ටිකේ මොඩිෆිකේෂන් ආරම්භ කරනවා කාලේ ඔක්කොම බලලා එයා කියනවා හරි මට ගෙවන්න මෙන්න මේ ප්‍රීමියම් එකක් මම ඔයාට මෙච්චර වැලියු එකකට මේක ඉන්ෂුවර් කරලා දෙන්න දැන් මොකද කරන්නේ මගේ අවදානම ප්‍රීමියම් එකකට යටත්ත ඉන්ෂුරන්ස් කම්පැනි එකක් ගත්තා දැන් මම ෆ්‍රී ඔෆ් මයින් එළවන නම කරුණොත් ඇත්තටම අරගොල්ලෝ මාව බලා ගන්නවා ඒ කියන්නේ ලීස් එක සිකියුර් වෙනවා අර ඉන්ෂුරන්ස් ඇග්‍රීමන්ට් එකත් එක්ක කන්ඩිම්ම තවහනේ කැන්නොත් තව එකක් දෙනවා පේමන්ට් එකක් දෙනවා හැප්පුණොත් හදලා දෙනවා එතකොට මට මොකද වෙන්නේ මට මේක අවුරුදු 3 4 5ක් තිස්සේ මම මේක පාවිච්චි කරනවා ගැටලුවක් නැතුව. එතකොට එහෙමනම් අපිට තිබ්බ වාසිදායක தত্ত্বය මගේ අවදානම තුන්වෙනි පාසයකට විකිණීම. ඒතර ඉන්ෂුරන්ස් කම්පැනි පැත්තට ගියොත් මොකද වෙන්නේ? එයාට දැන් කාටද කියන්න පුළුවන් මේක මාර කරදරයක් නෑ ඔයා තව කාගේ හරි අවදානමක් ඔයා සල්ලි දීලා ගන්නවා. ඔයාට කොහොම වාහන ටික ඔක්කොම කන්ඩෙම් වෙලා આવත් ඔයාට ප්‍රශ්නයක්. එක. එයා ණය කලඹක් ඉන්ෂුරන්ස් පෝට්ෆෝලියෝ එකක් කරනකොට එයා දන්නවා සම්භාවිතාවක් තියෙනවා. පරණ රෙකෝඩ්ස් බැලුවම ඔක්කොම හප්පගන්නේ නැහැ. ඔක්කොම හැප්පෙන්නේ නැහැ. එක එක කාලසීම වයසෝ ඒවා අනුව තියලා එක එක ක්‍රයිටීරියා අනුව කරන්නේ. දැන් එතන යා රිස්ක් එකක් ආවම වෙනවා එයා ඉන්වෙස්ට්මන්ට් එක ටිකක් බ්‍රෝඩ් කරගත්තා. එයා කොහොම දැන් මෝටර් වෙහිකල් වල දාන්නේ නැහැ. ජෙනරල් ෆයර් බෙදි බෙදි යනවා. ලයිෆ් ඒ විදිහට එයා මැනේජ් කරනවා. ඒකම තමයි මේක රීඉන්ෂුවර් කරනවා එයා තව කම්පැනි එක. එතනටත් එයාට එහාට යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒත් මේ මොකද්ද කරේ? අවදානම යම් කිසි ප්‍රීමියම් එකකට යටත් වෙලා වෙන කාටද වික්ක
ඒ උදාහරණෙ මං ගන්නේ ඒකම තමයි මේ ණය ව්‍යුත්පන්නයක් කියලා කියන්නේ. ණය අවදානම තුන්වන පාර්ශවයකට වෙනත් පාර්ශවයකට අලෙවි කර ගැනීමේ හැකියාව තමයි අපි මේ සාකච්ඡා කරන්නේ. ඒක පැහැදිලිද? ඒ උදාහරණය. එතකොට අන්න ඒ යටතේ තියෙන ව්‍යුත්පන්න උපකරණ තුනක් මෙතන තියෙනවා. වෙන්වෙන් පවතින පාර්ශ්වයන් දෙකක් අතර ණයවල අවදානම වෙළඳාම් කිරීම සඳහා සකසන මූල්‍ය උපකරණයක් තමයි මේ ව්‍යුත්පන්නය කියන්නේ. මම ලීසින් කම්පැනි අතර තියෙන අවදානම අපි මොකද කරේ? ඉන්ෂුරන්ස් එකක් කරහා වෙන පුද්ගලයෙකුට විකුණනවා. වෙන පුද්ගලයෙකුට බාර දුන්නා. ඒ ඉන්ෂුරන්ස් එක්සැම්පල් එක වගේ එකක් තමයි ණය ව්‍යුත්පන්නයක් කියන්නේ. වෙන්වෙන් පවතින පාර්ශ්ව දෙකක් අතර අවදානම වෙළඳාම් කිරීම. ඒ සඳහා උපකරණ තියෙනවා තුනක්. පැහැරහැරීම් තැන්මාරුව, පරතර විකල්පය, ණය සම්බන්ධක පත්‍ර. ඩිෆෝල්ට් ස්වොප්, ස්ප්‍රෙඩ් ඔප්ෂන්, ලින්ක් මොඩ්. එකක් සාකච්ඡා කරමු. දැන් අපි ඉන්ෂුරන්ස් එක්සැම්පල් එකත් එක්ක ළඟලට යන්න. මේ කියන්නේ ප්‍රචලිත ණය ව්‍යුත්පන්නයයි. අවදානම් රක්ෂණ උපකරණය අරකම තමයි මේ. ද්විතීයක වෙළඳපොළේ ගනුදෙනු කරනවා. ණය සැපයුම් කරු ආයතනය ආයෝජකය අතර මේ ගිවිසුම ඇති වෙනවා. ආයෝජකයා රක්ෂණ විකුණුම් කරුවන අතර සැපයම් කරු ආයතනය රක්ෂණ ගැනුම් කරුවේ. දැන් අතනදි කවුද? ආයෝජකයා. මේ දැන් මේකේ ආයෝජකයා විකුණුම් කරුවගේ ඉන්ෂුරන්ස් කම්පැනි එක තමයි ඉන්ෂුරන්ස් එක අපිට විකුණන්නේ. සැපයම් කරු ආයතනය කවුද? මම. මම තමයි ලීස් එක ගන්න. එතකොට නායකරු විසින් මුදල් පැහැර හැරියොත් ඒවා ගෙවා දැරීමට ආයෝජකයා ගිවිස ගන්නවා. එතකොට ණය සැපයම් කරු විසින් ගිවිසගත් කාලයන් වලදී ආයෝජකයාට රක්ෂණ වාරිකයක් ගෙවනු ලබනවා. දැන් මෙතනදී අර ඇත්තම දැන් මෙතන දැන් ගොඩක් වෙලාට දැන් අපි අරේ හේතුවත් ණය සැපයම් කරු මන් දැන් මේ හැටියට අපිට මෙතන පොඩ්ඩක් තේරෙන්නේ ලීසින් කම්පැනි කියලා. නමුත් ඒක චුට්ටක් ඊට වඩා වෙනස් වෙනවා. දැන් මෙතනදී අර අපි ඉන්ෂුරන්ස් එකට වඩා චුට්ටක් වෙනස් වෙනවා. මෙන්න මෙහෙම තැනකදී ඉන්ෂුරන්ස් එකේදී කරන්නේ මම ණය ලාභියා හැටියට මම ප්‍රීමියම් එකක් ගෙවනවනේ, මම වෙනුවෙන් ගෙවනවනේ ඉන්ෂුරන්ස් කම්පැනි බැංකුවට. එතකොට මේ ණය පැහැර හැරීම් හුවමාරු ඉතා චුට්ටක් උඩට ගිහිල්ලා මෙතන ඉන්නවා ආයෝජකය කියලා කට්ටිය, සැපයම් කරු කියලා කට්ටියක් ඉන්නවා. එතකොට සැපයම් කරු හැටියට මෙතන ඉන්නේ බැංකුව. උදාහරණ ගන්නකො. එතකොට බැංකුව ඇත්තට මොකද වෙන්නේ? බැංකුව යම්කිසි පුද්ගලයන්ට ණය ලබා දෙනවා කියලා හිතන්නකො. ණය ලබා දීලා ඒ ණය ඒගොල්ලන්ගෙන් මට එන්නට තියෙනකොට මට හිතුණොත් මේගොල්ලෝ ගෙවන්නේ නැති වෙයි කියලා මම කියනවා ඉන්ෂුරන්ස් කම්පැනි එකට, මෙන්න මේ ණය ටික මට ඉන්ෂුර් කරලා දෙන්න. රයිට්. අර ඉන්ෂුරන්ස් එක්සැම්පල් එකෙන් චුට්ටක් එහාට ගියාම පැහැදිලි වෙන්නේ මම ණය නිකුත් කරනවා ඉන්වෙස්ට්මන්ට් හැටියට හරි මොනවා හරි හැටියට තුන්වෙනි පාර්ශ්වවලට. ඒගොල්ලෝ මට නිසි නිසි කාලවල ගෙවන්න ඕනේ මේවා. ඒ ගෙවුවේ නැත්තම් මට රිස්ක් එකක් නේ. මම මොකද කරන්නේ? මේ ණය විකුණනවා සෙකන්ඩරි මාකට් එකේ. කාටද? අර ඉන්ෂුරන්ස් කම්පැනි. ඒගොල්ලෝ මේවා ගන්න කැමති. ඇයි? ඒගොල්ලන්ට අර බිස්නස් එක කෙලිම කරන්න බෑ. හැබැයි මම බැංකුවක් හැටියට අර කරන බිස්නස් එක මේගොල්ලන්ට විකුණනවා. විකුණන්නේ මම කියනවා රයිට් ප්‍රීමියම් එක. මම ඔයගොල්ලන්ට මේක දෙනවා. හැබැයි ඒ දුන්නහම ඔයගොල්ලෝ මේකට ආයෝජන කරන්නේ ප්‍රීමියම් හැටියට. මට මොකක් හරි වුණොත් ඒක ක්ලේම් කරන්න ඕනේ කියන එක තමයි ඔයා මට කරලා දෙන්න ඕනේ. එතකොට දැන් ඉන්ෂුරන්ස් කම්පැනි එක අතන ඉඳලා එයාට ඩිරෙක්ට්ලි මේ ආයෝජකත් එක්ක සම්බන්ධ වෙන්න බැරි නිසා මගේ හරහා සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙන්නේ කොහොමද? මේ අපි තුන් බිලියනේක ණයක් මම මෙතන තිබ්බහම අර බිලියනෙම වරයට මම දෙන්න ඕනේ නැහැ.
මම කියන මං අවුරුද්දට වාරණ මිලියන 50ක් තමයි ඔයාලට ගෙවන්නේ. හරිද? හැබැයි මේගොල්ලොන්ගෙන් එන ආදායම මට එන්නේ නැති වෙන වෙලාවක ඔයාමට මේගොල්ලෝ වෙනුවෙන් ගෙවන්න ඕන. ඕක තමයි ඩිෆෝල්ට් ෂොප් කියලා කියන්නේ. මේක තව උදාහරණකින් මම පැහැදිලි කරොත් කියන්න. ඕගොල්ලන්ට මතක නම් 97 දී කතන්දරයක් තිබුණා ඇමරිකාවේ සබ් ප්‍රයිම් ක්‍රයිසිස් කියලා. මේ සබ් ප්‍රයිම් ක්‍රයිසිස් එකේදී කරේ එහි තිබ්බ ප්‍රධාන පෙළේ බැංකුවෝ ඒගොල්ලෝ නිවාස නැ ලබා දී දී ගියා. එතකොට නිවාස නැ ලබා දෙනකොට උනේ නිවාස ණය ලොකු පෝට්ෆෝලියෝ එකක් හදාගත්තා මම මෙතන. අපිට 1 බිලියන් කියලා. ඒ 1 බිලියන් එකේ හිටියා ලක්ෂයක විතර නිවාස නැ ලාභී. එතකොට මේ 1 බිලියන් එකම මට අරගොල්ලන්ගෙන් එන්න ගැටලුවක් නම් ණය අය කරගැනීමේ ගැටලුවක් හෝ එහෙම නැත්නම් මට ව්‍යාපාරික අවශ්‍යතාවයක් හැටියට මට කරන්න පුළුවන් ක්‍රම දෙකක් තිබ්බා. එකක් මම කරේ මේ 1 බිලියන්ම තව කාටරි වික්කා. ලෝන්ස් එනවා 1 බිලියන් අපේ තිබුණ කොමක් හරි දැන් අපේ තියෙනවනේ ඒ ණය ටිකේ පෝට්ෆෝලියෝ පිටුම් සර්ටිෆිකට් එක. ඒක මම 1 ෂොට් කාටරි විකුණන්න පුළුවන්. තව 200කට විතර මට 1 by 1 විකුණන්න පුළුවන්. ඒ ටික මුදල් ගන්නවා මම ආයි 1 බිලියන් හොයනවා ආයි විකුණනවා. ඒක ක්‍රමයක්. ඒ ඔය ලින්ක් නෝඩ් කියලා තුන්වෙනි එක. දැන් ඒකරියයි අරියයි නායෝජකයන්ට මේ ඉන්න නිවාසලාභීන්ට ඩිරෙක්ට්ලි සම්බන්ධ වෙන්න බෑ. බැංකුව හැටියට මම ගන්න පෝට්ෆෝලියෝ එකට ඒගොල්ලෝ ඉන්වෙස්ට් කරා. අපි තුන් 1 බිලියන් උනට ඒගොල්ලෝ බිලියන 10 10 ගන්න ඒගොල්ලෝ ඉන්වෙස්ට් කරා. මට ප්‍රශ්නයක් වුණාද නැහැ. ඒ සල්ලි මට ආවා මම සීන් එකෙන් අයින් වුණා. එතකොට මේ පැත්තෙන් දීපු ණය අර පැත්තේ ආයෙද කියලා. මේගොල්ලෝ ගෙව්වොත් මේගොල්ලන්ට හොඳයි. ගෙව්වේ නැත්තම් මේගොල්ලන්ට නරකයි. ඇත්තම මොනේ මේගොල්ලෝ ගෙව්වේ නැහැ. මේ පැත්තේ කඩන් වැටුණා. ඒ වෙල ලින්ක් නෝට් එකක් කරා. කියන්නේ අර තියෙන අවදානම මම තව කාටද පවරනවා. ඇයි ඒගොල්ලන්ට යන්නේ? මොකද ඒගොල්ලන්ට ඩිරෙක්ට්ලි මෙතෙන්ට එන්න බැරි නිසා බැංකුවක් කරා ගියා. එක. ওই අටම තියෙන ලින්ක් නෝට් කියන එක තමයි ඒක සම්බන්ධක පද. ඩිෆෝල්ට් ෂොප් එකේදී අම්ම පිටියොත් එතනදි කරේ අර තියෙන බිලියනේ අයිතිය මට මේගොල්ලෝ ගිව්වේ නැත්තම් ගණ්ඩ මට කාගේ හරි ඕන නිසා මම කිව්වා මම වාට දෙන්න ප්‍රීමියම් එකක් අවුරුද්දක් පතා. ඒ ප්‍රීමියම් එක මම වාට දෙන්නේ මේගොල්ලන්ගෙන් කවුරු හරි ගෙව්වේ නැත්තම් ඒ ටික මට ඕගොල්ලන්ගෙන් අයිව යුතුයි. මම තමයි එතකොට ණය සැපයුම් කරුවා විකුණු කරුවා ඉන්ෂුරන්ස් කම්පැනි. එයා ඉන්ෂුරන්ස් එකක් දෙනවා මට අර පේමන්ට් ගැරන්ටි එකක් හදලා. හරි ගෙව්වේ නැත්තම් ඔයා දෙනවා. ඒකට මම ප්‍රීමියම් එකක් දෙව්වා. ඒකට අපි කිව්වා ණය පැහැරහැරීමේ හුවමාරු ඩිෆෝල්ට් ෂොප් එක. ඒකෙත් මම කරේ මේ ලබා දුන්න ණය එහෙම නැත්නම් ආයෝජන හැටියට ඒගොල්ලෝ මට නිසි පරිදි ගෙව්වේ නැත්නම් මම ඉන්ෂුරන්ස් කම්පැනි එකෙන් ඒක අය කරගත්තා. ඒ සඳහා මම මාසික හෝ වාර්ෂික වාරික ලබා දීම එක ණය පැහැරහැරීමේ හුවමාරු. තුන්වෙනි එක මම කරපු දේ තමයි ඒකම සම්පූර්ණයෙන්ම ගෙඩි පිටින් මම කාට හරි දුන්නා. හැබැයි ඒගොල්ලෝ ඇයි ඒක පොඩි පොඩි කොටස් වල ගත්තේ? ඒගොල්ලන්ට එකවර මේක ලබා ගැනීමේ හැකියාවක් නැති නිසා. පැහැදිලිද? දැන් මේ අපි සාකච්ඡා කරන අවදානම් හුමාරු කිරීමේ උපකරණ. පැහැරහැරීමේ හුමාරු කියලා කියන එක ඩිෆෝල්ට් ෂොප් එක මම පැහැදිලි කරා. එතනදී ඉන්නවා ආයෝජක කියලා කොටසක්. නැසැපීම් කරු කොටසක්. ආයෝජක කියලා කිව්වේ ඉන්ෂුරන්ස් කම්පැනිස්. නැසැපීම් කරු කියලා කිව්වේ මම ආයෝජනය එහෙම නැත්තම් ණය ලබා දීපු පුද්ගලයා හැටියට බැංකුව. මම දීපු ණය මට අය කර ගැනීමේදී අවදානමක් එනවා නම් ඒ ණය කලබ මම ඉන්ෂුවර් කරා තුමරි පාර්ශ්වයට යටතේ. මාසික වාරික හෝ අවාර්ෂික ප්‍රීමියම් මේකට. මේගොල්ලෝ කිව්වේ නැත්තම් අරයා මට ඒක ප්‍රතිපූර්ණේ කරා. ඒකට අපි කිව්වා ණය පැහැරහැරීමේ හුවමාරුව. තව චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා අර ඉන්වෙස්ට්මන්ට් එක මං ගාව තියාගන්න නැතුව මම සම්පූර්ණයෙන්ම ආයුධ 100කට විතර වගේ බෙදලා විකුණලා දැම්මා. ක්‍රෙඩිට් ලින්ක් නෝට් කියලා කිව්වා. ණය සම්බන්ධක පත. එතනදී අරගොල්ලෝ මගේ හරහා අතෙන්ට සම්බන්ධ වෙනවා. මේගොල්ලෝ කිව්වේ නැත්තම් අරගොල්ලන්ට ඉම්පැක්ට් එක මට ඉම්පැක්ට් එකක් නැහැ. මොකද මට මුදල් ලැබිලා ඉවරයි. ලෝන් එක මෙතන බුක් එකේ තිබ්බනට ඒ හැම එකක්ම මම විකුණලා ඉවරයි. තවත් පත්‍රිකා හැටියට තුන්දෙනා පාර්සල් වලට.
මිලියන 100ක තියෙන ඉන්වෙස්ට්මන්ට් එක මෙතන තිබ්බහම මිලියනේ මිලියනේ 100 දෙනෙකුට දීලා තියෙනවා. ඒ මිලියනේට මම මුදලක් ගන්නවා මෙතෙන්. තව චාර්ජස් ඔක්කොමත් එක ගත්තාම බේසිකලි අර මිලියනේට මිලියන 1.0 ගානක් කියලා තමයි එක ගන්නෙ. මොකද මගේ මිලියන 100ට මට මිලියන 110ක් විතර එනවා චාර්ජස් උත් ඔක්කොම. මම සරණෙන් අයින් වෙන හැබැයි මෙතන තියෙනවා එක. තිබුණාට අයිතිය තියෙන අතන මෙයා ගෙව්වොත් අරයට හොඳ ගෙව්වි නැත්තම් අරයට නරක. ලික් නෝට් එක කියලා කිව්වා. බලන්න මේ දෙක මම ඒක තමයි ලින්ක් නෝට් එක පැහැදිලි නොකර ඉඳ හිටියේ නමුත් ඒකත් මම මේකත් සම්බන්ධ වෙච්ච ඉඳම පැහැදිලි කරා පැහැර හැරීමේ හුමාරුව අපිට ප්‍රමාණවත් කියන මට්ටමක තමයි මම ඉන්නේ මොකද විභාගෙට ඒක එක තැනකදී අහලා තිබුණා 2016 විතර ඊට පස්සේ අහලා තිබුණේ නැහැ නමුත් අපි කෙටි ප්‍රශ්නකට අහලා තිබ්බා ණය අවදානම හුමාරු කිරීමේ උපකරණයක් ලෙසව හඳුනාගන්නේ histana එක නෑ විඋප්පන්න කියන තමයි උත්තරේ. එච්චරම තමයි මුළු ඉතිහාසෙම ඇවිල්ලා තිබුණේ. බලන්න මේක පිළිබඳ යම් කිසි ගැටලුවක් පැහැදිලි කර ගැනීමක්. සර්. එතකොට මේ දැන් බැංක එකක් එහෙම ඉන්ෂුවර් කරනවා නම් කරන්නේ කියලා හිතන ණය ප්‍රමාණයට නැත්නම් සම්පූර්ණ ණය කලබලද? මෙහෙමයි. එතෙන් දැන් බැංකුවකට ගත්තොත් සාමාන්‍යයෙන් අතන බැංකුවක් ওই තත්ත්වෙටම යන්නේ නැහැ. නමුත් මම මේ කියන්නේ ආයෝජකයා බැංකුව හැටියට තියෙන්නේ කියලා තමයි මම මේ කිව්වේ. එතකොට ඒ දැන් මේ බිස්නස් එකේදී ඒගොල්ලෝ කියන්නේ අපි හිතන රිස්කි තියෙන ටික අපිට ඕන නම් මේ විදිහට වෙන තැනකට යවන්න පුළුවන්. දැන් අපි හිතන්නකෝ මගේ තියෙන ණය කලඹ කෝපරේට්ලට SME ලට ඔහොම ඔහොම දීලා අපි හිතමුකෝ මෝටර් බයිසිකල් ත්‍රී වීලර් ඒ වගේ දීපු ලීස් පෝර්ට්ෆෝලියෝ එකක් තියෙනවා කියලා. හරි ඒක දැන් අතන බැංකු කරන්න ගොඩක් වෙලාවට සිකියුරිටයිසේෂන් කියන එක තමයි ගොඩක් වෙලාවට කරන එක අපි ඉනසදි සාකච්ඡා කරමු. දැන් අපිට ඕන නම් ඒ කියන ණය කලම අපි තුමුකෝ වාහන අපි තුමු ත්‍රී වීලර්ස් බයික්ස් වලට දීපු වගේ එක රිස්කි එකක් තියෙනවා කියලා. ඒක මට පුළුවන් තුන්වන පාර්ශ්වයකට විකුණන්න. ඒක ප්‍රීමියම් එකකට යටත් විකුණන්න පුළුවන් නැත්නම් සම්පූර්ණ විකුණන්න පුළුවන්. හැබැයි දැන් එකම දේ මෙතන වෙන්නේ ලංකාවගේ රටක ඒ තත්ත්වය අපි කරන්නේ මොකද අපි ද්විතීයක වෙලනකොට සෙකන්ඩරි මාකට් එක ඕපන් වෙලා නැහැ ඒකට. නමුත් පිටරටදී සෙකන්ඩරි මාකට් එක ගොඩක් තියෙනවා. මොකද එළිය ඕන තරම් ඉන්වෙස්ටර්ස්ලා පොඩි පොඩි බලන් ඉන්නවා. අන්න අර කියන්නේ ඒ දෙය කරන්න. දැන් අපි තුන් මම බැංකුවක් හෝ නැත්තම් මූලික ණය සැපයුම් කරුවා හැටියට අපි තුන් ස්ටිල් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න කට්ටියක් කියන්නේ. ඒතර ඒගොල්ලන්ට ඕ මේ මිලියන 2 ඉන්න ඒගොල්ලන්ට බිලියන ගණන් ඉන්වෙස්ට්මන්ට්ස් ඕනේ. ඒතර මම මොකද කරන්නේ? මම රයිට් ඔන්න දැන් දුන්නා ඒගොල්ලන්ට. දුන්නහම ඒගොල්ලෝ කියන්නේ මට ආයෝජනයක් දැන් ගොයෙන් හරි ණය සැපයුමක් දෙනවා මට බිලියනයක්වත් ඕනේ. US ඩොලර් 1 බිලියන් කියලා. හැබැයි ඒ බිලියනය දෙන්න මේ පොඩි අය කැමති. හැබැයි එකමුතුව දෙන්න බෑ. ඒ නිසා තමයි මම බිලියන හැටියට දීලා හැබැයි ඊළඟට මට රිස්ක් එකක් තියෙනවනේ මෙයා ගෙමෙ නැත්තම්. මම කරනවා ඒක තවත් බලනවා වෙන කොහෙද තියෙන්නේ. ඉන්ෂුරන්ස් කම්පැනිස්. ඒගොල්ලෝ රෙඩි මේගොල්ලන්ට ඉන්වෙස්ට් කරන්න. හැබැයි ඩිරෙක්ට්ලි ඒගොල්ලන්ට බෑ. ඒගොල්ලෝ මගේ හරහා ඉන්වෙස්ට් කරන කොහොමද? ප්‍රීමියම්ස් වලට. ගමන් ගියොන මෙහෙම ප්‍රීමියම් එකක් අපි තු 1 බිලියන් US ඩොලර්ස් තියෙනවා දැන් එතනදී මම 100 මිලියන් මේ ඇනුවල් ප්‍රීමියම් එකක් ඉන්ෂුරන්ස් කම්පැනි බෙට මොකද්ද මෙයා පර්ෆෝම් කරලා මට ගෙවලා මම මේ ආයෝජනය ගන්නවා සද්ද නැතුව කරගෙන යද්දී අර 100 මිලියන් එයාට ෆ්‍රී ඔෆ් චාර්ජ් ක්ලේම් එකක් ආවෙ නැත්තම් වාහනේ වගේම තමයි ක්ලේම් එකක් ආවොත් එයා එක මට ප්‍රතිපූර්ණ කරන්න ඕනේ හැබැයි රිස්ක් එකක් එයාගේ නැත්තේ ඇයි එයා ඒ ඉන්වෙස්ට්මන්ට්ස් ගන්න මගේ විතරක් නෙවෙයි ස්ටිල් ඉන්ඩස්ට්‍රියේ මගෙන් ගන්නවා වීට් වල තව ගන්නවා තව එකක් ඒතොර ඉන්ෂුරන්ස් කම්පැනි එයාගේ පෝර්ට්ෆෝලියෝ කියා මැනේජ් කරනවා එයා කොහොම හැමෝම ස්ටිල් ටිකම ඉන්ෂුවර් කරන එයා යන්නේ නැහැ ගිය ගමන් එයා වැටෙනවා ඉන්ෂුරන්ස් වෙලි වෙන්නේ එහෙමයි මොකද අරයා බලනවා ඉන්ෂුරන්ස් කම්පැනි බලනවා මම යන්න ඕනේ මොන සෙග්මන්ට්ස් වලට ස්ටිල්ද මේවද බෙද බෙද එයා යනවා මම ස්ටිල් ම වීල් කියා කියලා ස්ටිල් වැඩි කියලා මට තේරෙනකොට මම තමයි රිස්ක් එක වැඩි. බිලියන 4ක් US වලස් මට වැඩි ස්ටිල්. එහෙමනම් බිට මම ඉන්ෂුරන්ස් ලාට පාක් කරනවා ටිකක්. අර ලින්ක් නෝට් එක හරහා තව ඉන්වෙස්ටර්ස් ලාට මම ටිකක් පාක් කරනවා. කීකී මම මොකද කරන්නේ? මගේ රිස්ක් එක මම තව විකුණනවා. අර ඉන්වෙස්ටර් කෙනෙක් ඇයි ඒ රිස්ක් එක ගන්න කැමති? මොකද එයාට 1 බිලියන් නේ. එයාට මිලියන මේ 10ක් 20ක් නෑට ඉන්නේ. 1 බිලියන් එක බෙදෙනවා ඉන්වෙස්ටර්ස් 100ක් හරහා. එතකොට අර ඉන්වෙස්ටර් බලන රයිට් මම මිලියන 10ක් දෙනකොට මට කමක් නෑ. US වලස් 10 බිලියන්. රයිට් මම යන දෙන්නේ ස්ටිල් ලෙක්චර් එක. ඊටු තව 10ක තව බිස්නස් එකක්. තව 10ක තව බිස්නස් එකක්. ඉන්වෙස්ටර් බලන රයිට් මුළු ස්ටිල් එක කඩපිට මම නැති වෙන 10යි. මට 90ක් තියෙනවා. ඒ යාගේ පැත්තෙන්. මගේ පැත්තෙන් 1 බිලියන් US ඩොලර්ස් මම 100කට බෙදලා දීලා තියෙනවා. මට රිස්ක් එක බිඳුවයි. මම ඊළඟට තව ස්ටිල් හරි 50ක් තව ඉන්ඩස්ට්‍රි එකට යනවා. මෙතෙන්දි කරන්නේ අවදානම හුමාරු වෙනවා. හැබැයි
ඒ සඳහා යම් කිසි ගෙවීම් ටිකක් සිද්ධ වෙනවා. ඒ වෙන තමයි ආදායම ඉපදීම සිද්ධ වෙන්නේ. පැහැදිලිද? Excuse me sir. Sir, එතෙන්ද අර portfolio එක දෙද්දී මේ sir යම් කිසි discount එකක් යනවද third party එකද දෙද්දී? ඒක ඒ discount එකක් යනවද නැද්ද තීරණය වෙන්නේ? ඒ ඒගොල්ලන්ට බාගෙනින් පාවි කොච්චර දාන්න උදාහරණයක් ගන්නකො දැන් මම 1 බිලියන් US ඩොලර්ස් තියාගෙන මම යනවා කියලා පොඩි පොඩි ආයතනයක ටිකට ඒතර මම ඒක ගුණේ ප්‍රීමියම් එකට මොකද හේතුව දැන් අරගොල්ලන්ට ඒක ගන්න බෑ නිරටි අර අර රීටේල් ලෙන්ඩින්ග් හරි මම තොගවල දාන්න කරනකොට මම ගන්න 100 කිලෝ කියන 85ට හැබැයි මම ගන්නවා මෙට්‍රික් ටන් අපි හිතමු 10000ක් කියලා එතකොට 85ට මම ගන්නවා. දැන් අතන ඉන්නවා 100 කිලෝ ලක්ෂ ගානේ ගන්න සෙට් එක. ඒගොල්ලන්ට මම දෙන්න කියනවා 88ට. මම මේ ලේසි එක්සැම්පල් මේ දවස්වල 100 වෙනින් ඉන්නේ. හරි 88ට. ඇයි? අරයට 82ට මම දෙන්නේ නැහැ. එයාට ගන්න බෑ නේ මේ 82ට කාගෙන්වත් එච්චර ලොට් එක. මම තමයි අරයෙන් අරගෙන දෙන්නේ 85ට. උදාහරණයක්. 88ට මම දෙනවා මෙයාට. තව එහෙම තව මට හිතෙනවා නම් තව ටිකක් බඩක් පහල ඉන්න කෙනා එයාට 90ට මම දෙන්න. එයා ගන්න මෙට්‍රික් ටන් සෝරි ලක්ෂ කිලෝ 50000ක් ගන්න කියලා. ඒතර ඒක තමයි මගේ ප්‍රීමියම් එක. සම්පූර්ණ විකුණන අවස්ථාව ලික් නෝට් එක. ඒතර මම දැන් මම US වල 1 බිලියන් එක ඉන්වෙස්ට් කරලා එතකොට තව maybe 100 බිලියන් තමයි මගේ ප්‍රීමියම් එක කරගෙන මම සැලෙන් අයින් වෙනවා. අරගොල්ලන්ටත් වාසි. ඒගොල්ලන්ට US වල 10 මට වටින එකට 12 දීලා ගන්නවා. ඇයි එයාට ඩිරෙක්ට්ලි ඇතෙන් යන්න බෑ ඒ 12 කියන්නේ අරකේ දැන් අර 1 බිලියන් ගත්ත මනුස්සයා බිසනස් එක උඩට ඇරයි යනවා ඉතින් 1 බිලියන් එක 1.2 ඕකේ වැඩි වුණත් උඩට යනවා ඒතර ඒ අනුරූපීව මෙයාට 12ට අනුරූපීව සල්ලි මෙයාට යනවා 12ට 20ක් එන්න පුළුවන් කාලයක් යනකොට රිටර්න් එක එක්ක එයාට තව තව කට්ටිය විකුණන්න පුළුවන් සෙකන්ඩ් මාකට් එක ඉන්ස්ට්‍රුමන්ට් එක කැඩියන කොලිය කොලිය අපි තුන් වැලියු එක ඩොලර්ස් 10 වුණාට 12ට විකුණනවා ඩිස්කවුන්ට් එකට විකුණනවා 8කට යනවා 20කට විහිදුවා ෂෙයා මාකට් එකේ තමයි ඒක විකිනෙ වෙන්නේ යන්නේ අන්තිමේදී ඒක අතේ දෙන එකේ නාල තමයි අර ඩිවිඩන්ස් ඇටි ගේන කැපිටල් ගේන එකක් එනවා විකුණපු දවසක නැත්තම් ඩිවිඩන්ස් සෙලෙක්ට් ඉන්කම් එකක් එනවා අන්න ඒ වගේ සම්බන්ධතාවයක් තියෙනවා එකම දේ වෙන්නේ මෙතන අවදානම කොහොම මාරු වෙනවා තව තැනකට මෙතනින් අතෙන් ක්‍රයි අනිත් එක මොනවද ගැටලු තියෙන්නේ එතකොට දැන් මේ ලෝන් එක ගන්න කෙනත් සමහර ලාට ඉන්ෂුරන්ස් කරනවානේ. ගෙවන්න බැරි වෙයි කියලා. එතකොට ඒක දෙතරයක් ඉන්ෂුර් වෙනස්ද? නෑ මම ඉන්ෂුරන්ස් එක්සැම්පල් එකම අපි හැටියට ගත්තොත් දැන් ඒ කියන්නේ දැන් ලෝන් එක ගන්න කෙනා ඉන්ෂුරන්ස් කරනවද කියන එක අපි ගත්තොත් එක දණකදී අපි වෙලා තියෙන්නේ කොහෙද හරි? දැන් හිතන්නකෝ ඔයා දැන් අපි ලෝන් මෝගේජ් ප්‍රොටෙක්ෂන් එකක් ගන්නකොට හවුස් ලෝන් එකක් ගන්නකොට දැන් ඒ මං ඇයි මෝගේජ් ප්‍රොටෙක්ෂන් එකක් ගන්නෙ බැංකුව කියනවා ගන්න කියලා ඇයි මට මොන හරි වුණොත් මං වෙනුවෙන් ඉන්න පාර්ශවයන්ට ගැටලුවක් වෙන්නේ නැති වෙන්නනේ මෝගේජ් ප්‍රොටෙක්ෂන් එකක් ගන්න එක තැනයි ඉන්ෂුරන්ස් වෙන්නේ මම ඉන්ෂුරන්ස් එක්සැම්පල් එකක් ගත්තා ලීසින් එකේ ගත්තත් එක තැනයිනේ ඉන්ෂුරන්ස් එක අපි ඇසයින් කරනවා තියෙන්නේ ඒ කියන්නේ අපි තුන් දෙනාගෙන් කාට හරි මොනවා හරි වුණාම එකෙනෙ බැඳිලා ඉන්නවනේ අනිත් එක්කෙනාට කියන්නේ ලීසින් කම්පැනි එක බෙනිෆිට් වෙන්නේ මට මොන හරිනොත් ඉන්ෂුරන්ස් එකේ තෙන්ට ගිවනවා ඩිරෙක්ට් එහෙම නැත්නම් වාහනේ මොන හරිනොත් ඉන්ෂුරන්ස් එක අනු මට කොටසක් ගිවලා මම හදා ගන්නවා එකවරයි DTAP කියන්නේ සර් ඒක නේද මොකද DTAP payments කියලා නැහැ ඒකද සර් ඒක නම් මම දන්නේ නැහැ DT ඒක කොහෙද දාවේ ලෝන් මට ඒ වචන නම් ඉතර ඉෂු ඔව් සාමාන්‍ය ඉන්ෂුරන්ස් එක ප්‍රීමියම් එක කියන එක නම් පැහැදිලි නමුත් අර ෂෝට් ටර්ම් එක ඔව් ඒක අදහසක් නෑ මට වෙන මොනවද තියෙන ගැටලු හරි එහෙමනම් අපි මෙහෙමයි අද සාකච්ඡා කරේ එතකොට මූලික වශයෙන්ම ණය
අවදානම අවදානම් කළමනාකරණය අවදානම මෙහෙවීමේ ක්‍රියාමාර්ගය යටතේ අපි ණය ව්‍යුත්පන්න දක්වා සාකච්ඡා කරා. එතකොට එන සතියේදී අපි සාකච්ඡා කරමු ණය සුරුකුම් කරණය. විශේෂයෙන් ඔය අපි කියන සෙකියුරිටයිසේෂන් කියන එක ඒත් ණය අවදානම තවදුරටත් කළමනාකරණය කිරීමේ උපකරණයක්. එතකොට ඒක සාකච්ඡා කරලා ගොඩක් වෙලාවට අපිට ඊළඟ සතිය ඇතුළතදී මට හිතෙනවා අපිට මේක ඉවර කරගන්න පුළුවන් වුණොත් කියමුණත් අපි ඉතුරු සති තුන විතර කව කරන්න පුළුවන් වෙයි පසුගිය ප්‍රශ්න පත්‍ර. එන්න අර මම මුලින් කිව්වා වගේ මම ඔයගලන්ට FB group එකේ link එකක් තිබ්බා WhatsApp group එකක් තිබ්බා ඒකට සම්බන්ධ වෙලා ඒ අනිත් යාළුවන්ගෙන් ඒ links ඉල්ල ගන්න අරගෙන ඒ past papers download කරගෙන ඒක බලන්න පරිහරණය කරන්න දැම්මම පටන් ගන්න. එතකොට එහෙමනම් සම්බන්ධ වීම ගැන බොහොම සතුටුයි. මේ සතියේත් ඔයගොල්ලෝ කරදරයක් නැතුව වැඩ කටයුතු කරගෙන අපි ඊළඟ සතියේ සුපුරුදු වෙලාවට සම්බන්ධ වෙමු. අවසාන පරිච්ඡේදයේ එහෙම අවසාන කොටස සාකච්ඡා කිරීම සඳහා මම බොහොම ස්තුතියි අද සම්බන්ධ වීම